සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම දැනිසෙත් ස්තුතිවන්ත වෙනවා අපි මේ අද තව අලුත් දවසක අලුත් විදිහට හම්බ වෙන්න යන්නේ අලුත් විෂය කොටසකින් මම හිතනවා ඔබ අර ඔබේ බලාපොරොත්තු අතන හරි තියාගෙන අලුත් බලාපොරොත්තුකින් මේ මොහොතත් එක්ක සම්බන්ධ වෙනවා ඇතිය කියලා දැනිසර් කිව්වා වගේ ඔබේ අවසාන කියන්නේ විභාග ප්‍රශ්න පත්‍රය ඔබ අතට පත් වෙන තෙක්ම ඔබේ පිටුපසින් ඔබ උනන්දු කිරීමේ කාර්යය වගේම ඔබට අවශ්‍ය කරන විෂය දැනුමින් ඔබව සන්නද්ධ කරන කාර්යය අපි නිරන්තරයෙන්ම දිගින් දිගටම රැඳිලා ඉන්නවා. අපි අද වැඩසටහන පටන් ගමු. අද දීලා තියෙන පේපර් එකට අදාළව මේ පේපර් එක මේ ටියුට් එක ටිකක් දිගට තිබුණාට ඒ තරම් වෙලා යන්නේ නැහැ. ඒ වගේම මේක මේකෙන් අපි සාකච්ඡා කරන විෂය කාරණා ටික IQ සම්බන්ධ කාරණා ටික මෑතක ඉතිහාසයේ විශේෂයෙන්ම 2013 විතර පස්සේ ඉතිහාසයේ තියෙන IQ පේපර් වල නිරන්තරයෙන් ප්‍රශ්න කරන ප්‍රශ්න කොටස්. හැබැයි මේකේ තියෙන්නේ මේ එකම ආරක දෙවල් නෙමෙයි. බැලුව බැලමට ඔබට නිකන් එකම ආරක කියලා පේනුණාට එක එක විදිහේ ප්‍රශ්න තියෙනවා. එක එක විදිහේ IQ මේ අපේ බුද්ධිය මැන බැලෙන එකේ විවිධ ස්වභාවයේ අපේ බුද්ධිය මැන බැලෙන විවිධ ස්වභාවයේ ප්‍රශ්න රටාවන් කිහිපයක් මේකේ තියෙනවා. ඒ ප්‍රශ්න රටාවන් වලට විවිධ ගණිතමය මූලධර්ම විශේෂයෙන්ම ඔය වෙන් ගෲප් වගේ දේවල් ඇප්ලයි කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් අපේ තර්කණය පහසු කරගන්න ගණිතයත් එක්ක අපි ඒක කරගන්නේ කොහොමද කියන එක තමයි අපි නිවැරදිවම උත්තරයක් තෝරගන්න නිවැරදි පිළිතුර ඉතා ඉක්මනින් තෝරගන්න අපි තර්කණය භාවිතා කරන්නේ කොහොමද කියන එක වගේ දේවල් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. අන්තියක ඉන්නවකට වගේම ඕනම දේශනක ඉද්දී අර අපිට ඒකේ වැඩි ප්‍රමාණයක් ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ අපි මේ කොටස නොදන්නවා අය කියලා විතර පන්ති ඉන්නවා. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. අපි ඉස්කෝලන කාලේ හැරේ අපි මේ කැම්පස් එකේ හැරේ අපි ඉගෙන ගත්තා හැරේ කියව ගත්තා හැරේ කියවලා තියෙන දේක් හැරේ කවුරු හරි ලෙක්චර් එකක් කරන්න හදනකොට අපි මේක මම දන්නවා මේක පොඩ්ඩක් මට මතක නැහැ. අපි මේක මම දන්නවානේ කියලා හිතලා වාඩි වෙලා හිටියාම ඒත්දින් ගන්න තියෙන උපරිමය ගන්න බැරුව යනවා. අර අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ තමන් නොදන්නවා අයයි ඉස්සගෙන ඉගෙන ගන්න පටන් ගත්තම ඒක නිසා මම කියන්නේ මම මේ ඔබෙන් ඉල්ලනවා දැන් ඔබ මේක දන්න ටික ඒ විදිහටම තියාගෙන ඒ දන්න එක මේකත් එක්ක ඉතරම් කියන්නේ මම දන්න නිසා මේක මේක ඇත්තටම වැඩක් නෑ වගේ කියන අදහසක් නැතුව මේක නැවුම්ම ඉගෙන ගන්නවා කියන අරමුණින් මේ පැය කිහිපය ගත කරන්න. ඒතකොට අමාර සර් මයික් එක මියුට් වෙලා මම හිතන්නේ මගේ අතින් සමාවෙන්න. මම ඔයාව මේ හොට්ස් කරන්න යද්දි. හරි. ඒක නිසා මේ දැන් එක මියුට්නේ. ඔව් හරි සර් දැන් හරි සර් සමාවෙන්න. හරි. හරි. ඒක නිසා මේ අපි මේ අලුත් විෂය කරුණ අපි ඉගෙන ගන්න යන්නේ මේක අලුතෙන්ම දැන් නැවත තහවුරු කරගනිමින් ඉගෙන ගන්නවා කියන අදහස් නිගාමි තර්කණයට අදාළ කොටසක් වුණත් එහෙම නැතුව මොනවහරි දෙන ලද සමූහයකින් වෙන් කර යමක් හඳුනා ගන්න භාවිතා කරන්න පුළුවන් නිර්ණායක මොනවද කියන කාරණය ගැන වුණත් මේ වගේ දේවල් මේ දේවල් වලට අදාළව මේ වගේ සිද්ධාන්තයන් මිට කලින් ඉගෙනගෙන නැහැ. දැන්ය ඉගෙන ගන්න කියන අදහසින් අරමුණින් ඉගෙන ගමු. මොකද අපි මේ පන්තිය කියලා කියන්නේ අභ්‍යාසයක්. අපි මම හැමදාම කියනවා වගේ අපි මේ උත්සාහ කරන්නේ IQ පොලිෂ් කරගන්න. ඒ පොලිෂ් කරගත්ත IQ වලින් අපි ඊට පස්සේ අපේ ටයිමින් හදා ගන්නවා. IQ පොලිෂ් කරගෙන ටයිමින් හදාගෙන තමයි අපි අපේ තරඟයට අවතීර්ණ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි විභාග පේපර් එකට වාඩි වෙන්න ඕනේ. දැන් අපි මේ පොලිෂ් කරගන්න ව්‍යායාමයේ ඉන්නේ. ඒ නිසා තමන්ගේ ගැන අර මේ විශේෂ කාරණා ගැන කියන නටබුත් මතක පොඩ්ඩක් නිකන් අමතක වෙන්න හැරලා අලුතෙන් ඉගෙන ගන්නවා කියන අරමුණින් අපි පන්තියේ. ඒ වගේම තමයි නැවත මතක් කරන්නේ අර වෙනදා වගේම මේ වාඩි වෙලා ඉන්නේ හෝල් ක්ලාස් එකේ කියලා ඉඳාගෙන අර ටෙලි නාට්‍යයක් බලන ගමන් නැතුව නැත්නම් ලැම්ප් එකෙන් මේකට සම්බන්ධ වෙන ගමන් ෆෝන් එකේ Facebook යන ගමන් නැතුව සම්පූර්ණයෙන්ම මුළු හදවතින්ම මේ පාඩමේ පන්ති ඉඳගෙන මම කොහොම හරි මේ පරිපාලන සේවයට යනවා. දැන් සමහර ලාවට ඔබට මේ ඇප්ලිකේෂන් එක දානකොට තිබුණු අර උනන්දු උද්‍යෝගයේ කීප දෙනෙක්ගේ ගිලිහිලා තියෙනවා. ඒක ගිලිහෙන්න නම් දෙන්න එපා. ඒ කියන්නේ මේ තරගයේ පරාද වෙන්න පටන් ගන්න මොහොත. මේ උනන්දු උද්‍යෝගය විභාග ප්‍රශ්න පත්‍රය අතර ගන්නා තෙක්ම පවත්වාගෙන ඉස් පේපරේ ලිව්වට පස්සේ ඔබ
Teri mo wargi kan neta dala korsak tien ni ami multi ka balanya mi ki meta hari dana kura tikap sangki no karna tien no pihitan no ata wada wena se wapi ara nomi kara puse meni kama meka dawasa koda ki pehedri kara ito adu mami kia istirahat mo ko hem karna gani kumi di kini ka pehedri karna prasna koda tibar di unte kita pida loko mi wela wako dah kian nini hem koda loko gani ti kana ni kiri mi ki ini neti ni kisa hari ayo ki mangi dana obeng kubar di na prasna opko mami chat box එකට දාන්න අර හරි පුළුවන් නම් රෙකෝඩින් දෙන්න ඕනේ හැමදාම රෙකෝඩින් එක දෙනවා නේද හැමදාම රෙකෝඩින් එක හම්බ වෙනවා මොකද දෙන්න පුළුවන් කමක් තියෙනවාද කියලා අහනවා හැමදාම අපි පන්ති විරුණු ගමන් දැරිස්සර් රෙකෝඩින් එක දානවා ඔබ මේ Obrolan prasna opkoma me message jidiyata ewanna hama welawata wage mokada ara inda panthi idit me oba ara me prasna ekineka ahanakota me godak denekta me me mage screen ekata peinna nathuwa gehilla badawan godak athi wenawa ensa me awashyama awasthawak man prasna ekak ahuwoth ithara wage prasna ekak ahanna me anith welawata me prasna me ewanna mama ewa mata puluwam hama welayama hama message ekak wage kiyawanna hari බලමු අපි මේ ටික බලාගෙන යන සිද්ධාන්ත කාරණා වලට එන්න කලින් අංක 1 සිට 5 තේ එක් එක් ප්‍රශ්න යටතේ A B C D E හා F වශයෙන් වූ පද 6ක් බැගින් දී ඇත ඒවා කිසියම් ලක්ෂණයකට අනුව සමාන කාණ්ඩ දෙකකට බෙදා වෙන් කළ හැකි වේ එසේ කාණ්ඩ දෙකකට බෙදා වෙන් කළ හැකි ආකාරය තෝරා ඊට අදාළ වර්ගීකරණයේ අංකය ප්‍රශ්න ඉදිරියේදී ඇති තිත්තිර මත ලියන්න. එහෙනම් බලන්න. හරි බලන්න. Bal, utara kipak menawa balanya. Mereka kohomade warga kerani. Pepul, kaju, dodam, amber, delum, alligator, pear. Wargi kerani kerana pulang, nidna kya, tapi bi wargi kerani kerana pulang, base kak, ada nama pemain hamil negano. Ikut pemain apa demi kita, amal ruwene. Ikut pemain mikir apa yang hana prasne. Itu kau dan dengan obat demi mewila demi pulang kira itu nanti pun prasne nanya terus arlay. පුළුවන් කියලා හිතුණාට වඩා හොඳම දේ තමයි ඔබ කොළ එක මේකේ අවශ්‍ය උත්තරය සා ගන්න විදිය ලියාගෙන යන්න. අපි වෙන දැන් අපි වෙන්දුර වාර්තා කරලා මේ උත්තරය හොයා ගන්න විදිය මම ඉස්සරහා ප්‍රශ්න වලට හැදුවා කරනවා. ඒ ඔක්කොම මේ ප්‍රශ්නේ ළඟ නැතුව වෙන තැනක කරා. මේ ප්‍රශ්නේ ළඟ කරොත් මම අර හැමදාම කියනවා වගේ මේ ප්‍රශ්නේ වටිනාකම ඉවරයි. එතකොට ඔබට ආපහු මේ ප්‍රශ්නේ කරාට මේ ඔබේ IQ පොලිස් වෙනවා. ඔබේක හිතන්නේ නැහැ. ප්‍රශ්නේ දකින්නට උත්තරේ තිබ්බම ආපහු IQ පොලිස් වෙන්නේ නැහැ. ආපහු ඔළුව වෙහසන්නේ නැහැ. Enisa wena kolega karana wena kolega karana prashne anti dala hari
හරි මේකේ පැපල් පචු දොඩම් අඹ දෙලුම් අලිගෙට පේර. ඔව් ඒකෙන් කියලා තියෙනවා ඇට ගොඩක් තියෙන සහ එකක් තියෙන. එහෙනම් තමයි ඒක ඒක එක නිර්මායකය. ඒක තමයි අපිට ගන්න පුළුවන් මේ වැදගත්ම නිර්මායකයේ බීජ සංඛ්‍යාව අනු. මේකේ තියෙන බීජ සංඛ්‍යාව අනු. මේ කියලා තියෙන පළවල බීජ සංඛ්‍යාව අනු. බහු බීජ හේන්න පුළුවන්. Eka bija tiyenna puluwa. Apen ahanne apen me prashne ahanne me vargikarane karana vidhi neme varg karala wen karapu hari uttare ekuy ahanne. Api bahu bija monawada kiyala baluwoth apple delum doda ade kiyanne bahu bija. Anith dewa amba kaju bcf kiyala kiyanne eka bija bc A, D, E, H, B, C, F, T, N, Uttare, Eka, Apita, Meke, Ganna, Puluwan, Wenne, Anka, Deka, Deweni, Anka, Deka. Awashya kene kinna, wenama podi bahu bija, eka bija, kiyala meka gatte kiyana eka, wenama note ekak daagena yanna. Awashya kene kinna, ehema daagatte. Tata kamak naha. Mokada mewa me takkala apita me amathaka wenak karana. Me gatta vidiya da meka nan saralai, eka paata hemotama wage meke man karanne thiyen inna eken sida anuwada uttare eka paata ei. Gaayane ragapayama vesana nirupane vaadane deshane natuma kohomada gaana api kohomada beda den gaayane gattotin gaayaneta gaayana karanne kati vesana nirupane karanne kati ne deshanaya kati ragapayama mulu shariraya vesana nirupane nat ehemai vaadanaya කරන්නේ ගොඩයි කොහොතින් එහෙම නැත්නම් කටි ඊට පස්සේ නැටු ඒක ඉතන එක සම්බන්ධයකට අපිට යන්න පුළුවන් මම ඔබ හිතන විදිහත් එක්ක යන්නේ කෙනෙක් අපි විභාගේ වාඩි වෙලා හිතන විදිහත් එක්ක ඉතින් එතනින් අපිට එක තර්කයකට යන්න පුළුවන් මේ ශරීරයේ එක අවයවයක් විතරක් භාවිතා කරලා කරන දේවල් තියෙනවා ඒ වගේම අවයව කිහිපයක් භාවිතා කරලා මුළු ශරීරයෙන් භාවිතා කරලා කරන ක්‍රියාවන් මේක තියෙනවා එහෙම බෙදා ගන්න පුළුවන් ඊට වඩා තවත් හොඳ එකක් තියෙනවා මේකේ ශ්‍රව්‍ය අපි මේ දේවල් වලින් ග්‍රහණය කණින් ග්‍රහණය කරගන්න දේවල් ශ්‍රව්‍ය සංනිවේදනයට අදාළ දේවල් කණින් ග්‍රහණය කරගන්න දේවල් තියෙනවා දැන් ගායනය ගායනය ඒ ගත්තොත් ශ්‍රව්‍ය ඊට පස්සේ වාදනය ඒකත් ඇහෙන දෙයක් අපිට ඒක අපිට සංනිවේදනය වෙන්නේ ශ්‍රව්‍ය සංනිවේදනයට විදිහට වාදනය දේශනයත් අපිට කනට තමයි ඇහෙන්නේ ඒකටත් මෙතන උත්තරය ගන්න වෙන්නේ AD E සහ BC F කියන උත්තරේ AD E සහ BC F කියන උත්තරය. තුන්වෙනි පිළිතුරේ. ඊළඟ ප්‍රශ්නය නෝ. ශ්‍රව්‍ය කියලා වෙනම ගන්න පුළුවන් අර එහෙම නැත්නම් අර ශරීරයේ එක් අවයවයක් විතර භාවිත කරන කියන පදනමකින් ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්න. බීට්‍රූට්, කැරට්, වෝන්චි Rahu, Gova, Leeks. Beetroot, Carrot, Gonchi, Rahu, Gova, Leeks. Ikana lesi. Apita pahadili ma pena wa Beetroot, Carrot, Rahu, Mul ala sahita deva. Mul saha ala sahita. Ekko ahara mule sanchita vela ati no ala vidhi kena. Ala vidhi rati no. Mul ala sahita. Beetroot, carrot, ah, ini A,
BD. ABD. ABD ekak. ABD ekak. CEF ekak. Uttare anta hatara. ABD saha CEF. IQ වලට බය වෙලා යන්නේ හා මේවා එනවා මේ වගේ ඒවා එනවා IQ එක. ඒ නිසා මේ IQ කියන ගණන් කියන මිත්‍යාවෙ විතර යන්නේ. IQ කියන්නේ IQ. හරි. පාපැදිය තීරවතය යතුරු පැදිය ඔරුව කරත්තේ බෝට්ටු කලේසි. පාපැදිය ගත්තා ඔරුව ගත්තා කරත්තේ ගත්තා ඒවට එන්ජින් එක ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ A B D A B D එන්ජිමල් ක්‍රියාකාරීත්වය අවශ්‍ය නැහැ. A B D වෙනම තිරෝරතය යතුරු පැදිය බෝට්ටුව එන්ජිමල් ක්‍රියාකාරීත්වයකින් යුක්තයි. ඒත් හතර වෙනි එක තමයි උත්තරේ වෙන්නේ. එන්ජිමල් ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙන සහ අවශ්‍ය නොවන. උත්තරේ ගත විදිහ පැත්තට දාගත්තට කමන්නේ. එන්ජිමල් ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ මේකේ මේ මේ ගත්තේ මොන පදනමින්ද කියන එක කෙටියෙන් දාගත්තට දා ගන්න. එන්ජිමල් ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙන හරි අවශ්‍ය වෙන සහ අවශ්‍ය නොවන වාක්‍ය ඊළඟ D උත්තරේ එන්නේ ABD එතකොට මොකද පාපැදිය ඔරුව කරත්තය ABD ABD සහ C තමයි එතකොට උත්තරේ කියන්නේ අංක හතර ඊළඟ BD බක්සාපුව ඔසුහල රෙදිසාපුව පුස්තකාලය නොතාරිස් කාර්යාලය වෛද්‍ය රසායනාගාරය මොකද එන්නේ පොත්සාපුව ගත්තා ප්‍රතිසාපුව ගත්තා ඔසුසල ගත්තා මේ මේ හැමෝටම මේ පොදු පද නමක් තියෙනවා පොත්සාපුවට ප්‍රතිසාපුවට ඔසුසලට මේ මේ තුනේම මොනවා හරි භාණ්ඩයක් අලවි කරන ඒවා අලවිසල් ඒවා අලවිසල් හැබැයි පුස්තකාලය ගත්තත් නොතාරිස් කාර්යාලය ගත්තත් වෛද්‍ය රසායනාගාරය ගත්තත් ඒවා මේ 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 තුන ගත්තාම මේ වගේ අලවි හැදෙන්නේ බඩු භාණ්ඩ විකිණීම සඳහා තියෙන දේවල් නේ. අලවිසල් කියන පදනම. අලවිසල් සහ අලවිසල් නොවන කියන පදනම. මේක අපිට උත්තරේ තෝරගන්න පුළුවන්. එතකොට A B D sorry A B C A B C එකක් ABC නොවන දේවල් ටික අනිත් එකට ඒ කියන්නේ DEF DEF ත්‍රාක දෙක වන්දහා සේවා එක එක කොට්ටාසයක් සේවා ලබා දෙන ආයතන අනිත් ඒවා භාණ්ඩ ලබා දෙන ආයතන භාණ්ඩ සපයන ආයතන දුර්ගා මයික් එක ඔෆ් කරගන්න ස්ක්‍රීන් එක ඔන්න ස්ක්‍රීන් එක දුර්ගා මේ මයික් එක ඔෆ් කරගන්න දුර්ගා කන්නම් කරමු 2 3 ප්‍රශ්න වලට ආන්සර් කියන්නලු 2 3 2 3 2 දෙවෙනි ප්‍රශ්නට ආවේ අපි 2 2ට ගත්තේ A B E A A D E සහ B C F උත්තරේ අංක 3. 3ට ගත්තේ 4. 3ට ගත්තේ 4. මයික් ඔෆ් කරලා නැතර මම මොම හරි. ඊළඟ ප්‍රශ්නේ මේ ඇත්තටම දැන් මේ මේ මේක මේ විදිහටම ප්‍රශ්න එන්නත් පුළුවන් බාරි. මේ යන්නේ මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන් ප්‍රශ්නවල අර සිද්ධාන්තයේ කාරණා. එච්ච මේ විදිහට කරුණු බොරු කර ගන්න අවබෝධය ඔබට ගොඩනගුණාට පස්සේ මේක ඊට වඩා සංකීර්ණ විදිහේ කරුණු අපි ඉස්සරහට එමේම හම්බ වෙනවා. එහෙම සංකීර්ණ විදිහේ ප්‍රශ්නයකට ආවත් උතර උත්තරේ තෝරගන්න පුළුවන්. හැබැයි ඒකේ අදහස මේ විදිහේ ඒවා ඉන්නේ නැහැ කියලා කියන්නේ. ඒක මේ විදිහේවත් වෙනවා. හරි. ඊළඟ ඊළඟ ටික අපි සම්බන්ධතා හඳුනා ගැනීමට අදාළ ප්‍රශ්න ටිකක් තියෙන්නේ. හරි.
එකට ආන්සර් එක අහන එකට ආන්සර් එකට ආන්සර් එක එකට දෙක හරි එක් එක් ප්‍රශ්නයේ ඉදිරිපත් කොට ඇති රූප සටහන් විස්තර කරන නිවැරදි පිළිතුර වර්ණ අතුරින් තෝරා નિયમિત අංකය තිතිර මත ලියන්න හරි බලමු මුචිදරව්වේ ප්‍රවෘත්තිපක්ෂ සතියන්ත ප්‍රවෘත්තිපක්ෂ පොත සංගරාව ප්‍රවෘත්තිපක්ෂ අපි බලමු මේ කුලකයෙන් මේ මුළු කුලකයෙන් අපි මුචි මේ මුළු කුලකයෙන්ම මුචිත ද්‍රව්‍යයන් නිරූපණය වෙන්නේ මේ පළවෙනි උත්තරයට අදාළව ගත්තාම මේක මුත්‍රි ද්‍රව්‍යයක් තමයි ප්‍රවෘත්තිපත් සත්‍යන්ත පුවත්පත් කියන්නේ එක්තරා ප්‍රවෘත්තිපත් වර්ගයක් සමේ පළවෙනි උත්තරේම අපිට මේකට ගන්න පුළුවන් අනිත් ඒවා තවත් ඉන්නවා මුද්‍රිත ද්‍රව්‍යමයි ප්‍රවෘත්තිපක්ෂ ඒක ඇතුලේ තියෙන තවත් උපකොලයක් තමයි සත්‍යන්ත ප්‍රවෘත්ත ඊළඟ ප්‍රශ්න අවශ්‍ය දැන් ඔබ වෙනම මං කියන වෙනම මේ අපි මේ කවද දවල් ලාම ලැබුණේ ඉතින් ගොඩක් අය කරගන්න බැරි වෙන්නේ නැති මේකම කරන්න හැබැයි ඔතන කොහොමද පුත් දෙකටම පොදුවේ තියෙන සර් දෙපැත්තටම ගිහිල්ලා ඒක මේ අර මේ විදිහට තමයි කොහම හරි එන්න ඕනේ මේ දෙන්න වෙනකොට තියෙන රූපෙම ගත්තොත් මේ C කියන එකත් ගැලපෙනවා. තියෙන රූපෙ. සංගරාව ලිපිය කච්චු. තියෙන රූපෙ මේක නම් සංගරාව ලිපිය කච්චු ගැලපෙන්නේ නැහැ. සංගරාව ලිපිය කච්චු. කොහොමද ගැලපෙන්නේ? කච්චු උපකුලකයක් වෙන්නේ නැහැ. පේපර් එකේ තියෙන රූපෙට ගැලපෙනවා. පේපර් එකේ තියෙන රූපෙට උඩ මේක වුණා. සර් පේපර් එකේ රූපෙ තියෙන්නේ අර මුද්‍රිත ද්‍රව්‍යය තියෙන ලොකු කුලකේටයි. ඔව්. ආ ඔව්. පෞර්ති පත්‍ර කියන කුලකේටයි දෙකටම පොදුවේ තමයි නැද. මේවා ඒක අර මේ. ඔව් සර් එහෙම දේ. තමයි දාලා දෙන්නේ. එහෙනම් එහෙමනේ තියෙන්නේ නේද? ඔව් සර්. එහෙම තියෙන්නේ. ඔව් සර්. ඔව් සර් එහෙම තියෙන්නේ. ආ. අර ඊපස්සේ එහෙම තමයි තිබ්බේ. ඒක මම ඩවුන් කොට ඒක එතනදි ගිහිලා තිබ්බේ මේ බෝල අරගෙන තියනනේ අවන්නේ. හරි. ඒක මෙහෙම එන්න ඕනේ. එහෙම හදාගන්න. හරි. අපි ළඟ ඉගෙන ගන්නවා. සාරු ළමයින් පිළිගන්නමින් ඔව්.
Sir, then Aravidi are the Gatalu and Nanisa, then up it a Ganapulu and Nonina, me, Protipata Gatama, Satyanta Protipata and Napulan, the Katama Podu Che, the Nakil, a Palamu, the name of Gatapulu, and I say, Ekan Havada, you are the name. Protipatra, Atun Satyanta Pati, Mihata, me, the Katam Yakila, maybe you can mutter the Satyanta Papa, the Rokoka Gatana, Ekan Atul. What part we know for the Gatanam, Satyan to what part you know, you get to live at home. Ah, you know, I can say, I need to be seen, deacon, and the Labanan, Emma Pudaki, and the then then potta sangarava pratipatraya de ewa kohomada inne potta wenama ekka sangarava wenama ekka pratipatraya wenama ekka ewa wenna wenama ekena ekata sambandha ewa nemenne hari api man ehema evida vidhiye prashna thamai dala thiyenne eka prashna dewa e thunne eka thanninna ko sangarava likiya katchu Sangarava, you know, Sangarava, I think my lithia, cut through in me. Cut through the Namakila di Puran, cut through the Namarina, some Wakari Sangarava, the Namaku power, paragraph, the Namakari. හරි ඊළඟ ප්‍රශ්න කරන්න බලන්න එක ටිකක් ඔය ඉතන ඉතන වට වඩා ටිකක් අමාරුයි ඊළඟ ප්‍රශ්න ගැහන ළමයි පිරිමි ළමයි සිස්සත් Sisun Guru Varun Yudhuhal Patru Balaya May Prasna Tika May Prasna Tunama May Vibhage Kavu Prasna Abay May SLS Bhagavad May Bhagavad Department Vibhage Kavu Prasna But when a time will be May Prasna Hambin Pulang even Sam Hari Gahan lamain, tirimi lamain, sisat, palani. Gahan lamain, tirimi lamain. Beda another chedan tina. It was a sisat to him. Take him a tilaga with the air. Sisun guru run with dual patu. Sisun ninawa. Guru run ninawa. Dual patu run. Pedaman. Dual patu may carry the gun of plants of marriage for a tunnel and put the gato, dual patu. Where I can go rek, Nimi, Alingura rek in Pulwa. Ilaga. Sisun, Gehano Sisun, Pirimisis. Sisun in Noah. Sisun in Noah, Messisun. Gehano Sisun, Pirimisis. May of Consis. Video එක පේන්නේ නැහැ. මොකද? Video එක පේන්නේ නැහැ සර්. දැන් පේනවා අපිට නේද? මොනවා හරි. ඊළඟ ගුරුවරුන් සංගීතඥයන් විද්‍යාඥයන්. ගුරුවරුන් ඉන්නවා.
සංගීතඥයෝ විද්‍යාඥයෝ මෙහෙම කියලා ගන්න පුළුවන්. අපිට එකපාර හිතෙන්නේ මෙන්න මේක උත්තරයි. හැබැයි විභාගයේ ඔය කියන විභාගයේ මේකට ලකුණු කියලා තිබුණේ නැහැ. මම හිතන්නේ මෙතන ඉන්න ගොඩ දෙනෙක් උත්තරේ ඒක තමයි තෝරලා තියෙන්නේ. සිසුන් ගැහැණු සිසුන් පිරිමි සිසුන් කියලා තෝරලා තියෙනවා පොර. සිසුන් මෙහෙම අය සර් ඔයක් මේ සිසුන් ගැහැණු සිසුන් සිසුන් පිරිමි සිසුන් කියන එක වැරදි නේද සර් කලින් හදපු එක? ඒකේ අර ඒ කියන්නේ ලොකු මේ වෘතයක් ඇතුලේ වෘත දෙකක් එන්න ඕන නේද? ඒ කියන්නේ ගැහැණු සිසුන් පිරිමි සිසුන් එක කුලකට එන්න බෑනේ නේ සර්? සිසුන් කියන්නේ පොදු සර්වත්‍ර කුලකේ. ආ. ආවගෙන මෙහෙම ඉන්නවද? ඉතින් ඉන්නව අන්නෝ සර්. ඔව්. මේක ඇතුලේ ආපහු පිරිමි සිසුන් පිටා ආඹරින්න. නෑ නේද මේක ඇතුලේ ඉන්නේ පිරිමි සිසුන්. පිරිමි සිසුන්. ඒගොල්ලෝ සිසුන්. හැබැයි පිරිමි සිසුන්. හැබැයි ඒකෙන් වෙනම ඉන්න ටික ගැහැණු සිසුන්. මේක ඇතුලේ ඉන්න අය ගැහැණු ගැහැණු කැලලක් තියනවා කියලා කොහෙවත් කියවෙන්නේ නෑ. මේ පොදුවේ සිසුන්. එහෙම ගත්තාම ඔයා හිතන විදිහට මේක ඉන්නේ. එහෙම ගත්තොත් තුන්වෙනි උත්තරේ නෙන්නේ මේ ගොඩක් දෙනෙක් තුන්වෙනි උත්තරේ තරට වරදිනවා. තුන්වෙනි උත්තරේ කොහොමත් තුන්වෙනි උත්තරේ වරදිනවා. මේක මේ මොකද මම මේක පොඩි නෝට් එකක් දෙන්නම් මේක විතර කරලා මම අපිට නෝට් එක දීලා පටන් ගන්න තිබ්බේ. සිසුන් මේ ඉන්නේ ගැහැණු සිසුන් මේ වටේට ඒ කියන්නේ ඔක්කොම මෙහෙම ගන්න මේ පොදුවේ ගත්තාම මේ සමස්තය තමයි සිසුන් කියන්නේ. ඒක අපි කට්ටියක් වෙන් කරලා ගන්නවා ගැහැණු සිසුන්. ඒතර ඉතිරි ටිකේ ඉන්නවා පිරිමි සිසුන්. හරි. එතකොට ඒක නිසා දෙවෙනි තුන්වෙනි සී උත්තරේ එන්නේ නැහැ. ඒක විතරක් නෙවෙයි විභාගයේ හතරවෙනි උත්තරේ ගොඩක් අට්ටිය දැන් මට වෙන වෙන පන්තිවලදී හම් වෙලා තියෙනවා ගොඩක් අය මේ හතරවෙනි උත්තරේ තෝරනවා. හතරවෙනි උත්තරේ තෝරද්දී මේ මෙතන මේ ඉන්නේ ගුරුවරුන් මේ ගුරුවරුන් මේ සංගීතඥයන් මේ විද්‍යාඥයන් ගුරුවරුන් අතර සංගීතඥයන් සහ විද්‍යාඥයන් ඉන්නවා කියන පද. ඒක පදනමකින් එක එක ඇත්ත වෙන්න පුළුවන්. ගුරුවරුන් අතර සංගීතඥයෝ විද්‍යාඥයෝ ඉන්නවා. හැබැයි විභාගයේ පදනමේදී සංගීතඥයෝ සියල්ල ගුරුවරුන් වෙන්නේ නැහැ. ගුරුවරුන් අතර සංගීතඥයෝ නෙමෙයි සංගීත ගුරුවරු කියන කියන තැන ඉඳලා ලකුණු දීලා තිබුණේ නැහැ ඒ විභාගය. ලකුණු දීලා තිබුණේ මේකේ පළවෙනි උත්තරේට. ඒ මේ විදිහටම තමයි තිබ්බේ. ඒ ලකුණු දීලා ඒක සාධාරණීකරණය කරන්න මේ තියෙන සිස්සබ්ද මේ තියෙන්නේ ගැහැණු ළමයින්ට දෙන සිස්සබ්ද මේ තියෙන්නේ පිරිමි ළමයින්ට දෙන සිස්සබ්ද එහෙම තමයි විභාගේ පිරිමි ළමයින්ට දෙන සිස්සබ්ද ගැහැණු ළමයි පිරිමි ළමයි ඒ කියන්නේ ගැහැණු ළමයි පිරිමි ළමයින්ට අමතරව තවත් අයිති සිස්සබ්ද ප්‍රදානය කරන්න පුළුවන් වෙනත් නිලධාරීන්ට ඒගොල්ලෝ ළමයි වෙන්නේ නිසා එහෙම ප්‍රදානය කරන්න පුළුවන් සිස්සත මේ හරි තියෙනවා. එමෙ කියලා මේක විභාගේ තෝරලා තිබුණු උත්තරේ අංක නෙමේ A. හරි. එතකොට අන්තිම එක කොහොමද අඳින්නේ? අන්තිම එක අඳින්න වෙන්නේ එකක් මේකේ තියෙන ඔක්කොම අඳින්න පුළුවන් ඒවා දෙන්නේ නැහැ. අපි නිකන් දැන් මේක ඇඳ ඒ කියන්නේ එකක් ඇතුළට දාලා අඳින්න බෑ. අපි ඇඳොත් එහෙම මේ ඉන්නේ ගුරුවරු මේ ඉන්නේ සංගීතඥයන් මේ ඉන්නේ විද්‍යාඥයන් දෙගොල්ලොමත් ඉන්න ගුරුවරු ඉන්න සංගීතඥයනුත් වන ගුරුවරු ඉන්නවා විද්‍යාඥයනුත් වන ගුරුවරු ඉන්නවා. හරි සර් මේ වෙන් රූපේ අඳිනකොට දැන් ගැහැණු ළමයින් පිරිමි ළමයින් ශිෂ්‍යත්ව කියලා ගන්නකොට ඒ පිළිබල සලකන්න ඕනේ නැද්ද? එතකොට ගැහැණු දැන් නැත්තම් ශිෂ්‍යත්ව කියන එක පොදුවේ මේ ප්‍රශ්නේ මේ 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 ප්‍රශ්නට අදාළව එන්න ඕන එකක් එන ප්‍රශ්නයක්. ඒක පිළිවෙල සලකලා නැහැ. පිළිවෙල සලකන්නේ නැහැ. පිළිවෙල සලකන්නේ නැතුව තමයි මේ විභාගය අරගෙන තිබුණේ. කොහොමත් එහෙම පිළිවෙල සලකන්න ඕනේ කියලා එකක් නැහැ. අපි මොකද එකක් මෙහෙම එකිනෙක වෙන් රූපේ නිරූපණය කරා යනවා අනිත් එක නිරූපණය කරා යනවා ඊගාඩ දෙල කියනවා මේ ඔක්කොම පොදු වෙනවා නේද මේක පොදු නිරූපණය කරනවා. හරි අපි අපේ වාට කියන පුරුදු වෙන්නේ පිළිවෙලක් එක්ක. ඒ නිසා ආ විභාගෙදී පිළිවෙල සලකන්නේ නැතුව එක හදන්න.
පොඩි මේ පොඩි මේ බෝලින් මේ රවමෙන්ස මොකද්ද කියවෙන්නේ මොකේද සර් ඊ කොටස ආයෙම චුට්ටක් පැහැදිලි කරන්න ඕක මොකද ඊද ඔව් සර් ඔව් මෙතන පොඩි රවමෙන් කියන්නේ ඒකේ මේ මේ වගේ මේ විභාගේ මේ කියලා තියෙනවද දන්නේ නැහැ ගොඩක් වෙලාවට මේ විභාගේ ප්‍රශ්නේ කියනවා මේ වෘත්තවල තියෙන විශාලත්වය මේ සැලකිල්ලට ගන්න එපායි කියලා මේක මේ පේපර් එකෙත් මම එහෙම ප්‍රශ්නම දාලා තිබ්බා විභාග පේපර් වලත් ඒක කියලා තියෙනවා ඒ විශාලත්වය මේක සංඛ්‍යාත්මක විශාලත්වයට සම්බන්ධයක් නැහැ කියලා මේ රවුන්ඩ් එකෙන් කියවෙන්නේ ඒ ගහනවා පෙරේ නමයි කියන එක හරි මම ඒක මේ අර ඊ කොටස කියන එක පැහැදිලි කරන්න කියලා කියනවා ඊගාවට අපි යනවා පොඩි නෝට් එකකට මම මෙතන දාලා නෝට් එකක් දෙන්නම් කියලා තමයි පටන් ගන්න දෙමු එතෙන්දි මම ආපහු මේක උදාහරණයක් තරම් පැහැදිලි කරනවා හරි ඊගාවට එන්න ඊගාවෙක මුදල් නෝට්ටු කාසි චෙක්පත් කාසි තැම්පතු මුදල් නෝට්ටු බැංකු තැම්පත් බැංකු නයි මුදල් නෝට්ටු කාසි මුදල් නෝට්ටු කාසි තිබ්බොත් කොහමද එන්නේ මුදල් තියෙනවා නෝට්ටු තියෙනවා මුදල් තියෙනවා නෝට්ටු තියෙනවා කාසි තියෙනවා චෙක්පත් කාසි තැම්පතු තැන්පත් කාසි තැන්පත් ඒකේ ලොකු සම්බන්ධතාවයක් තැන්පතු වෙනම තියෙන්නේ චෙක්පත් තියෙන පුළුවන් කාසි තියෙන පුළුවන් ඒකේ සම්බන්ධතාවයක් නැහැ ඒකලතෝ අපි නෝට් එකකින් ඒක බලමු මුදල් නෝට්ටු බැංකු මුදල් තියනවා නෝට්ටු තියනවා මේ මුදල් මේ නෝට්ටු ඒකට සම්බන්ධයක් නැහැ දැන් හොඳයි. තර ඒක තමයි උත්තරේ එන්නේ C. ඒක නම් C ගොඩක් අයට ඇවිල්ලා තියෙනවා. හරි. අපි පොඩි නෝට් එකක් ගමු මේ සර් 7 වෙනි එකට පිළිතුර කියන්න පුළුවන්ද? 7 කියන්නේ කොයි එකද? ගැහැණු ළමයින් පිරිමි ළමයින් ශිෂ්‍යත්ව ඒ ප්‍රශ්නේ සර් සම ඔව් ඒකේ පිළිතුර ඒක තමයි ඒක ඒක හරි සර් කියුස් හරි සර් හත්තේ හත්තෙනෙකට සී වෙන්නේ නැත්තේ ඇයියේ මොකද හත ප්‍රශ්නෙට උත්තරේ සී වෙන්නේ නැත්තේ ඇයියේ ඒක මම කියවනේ ඒක තමයි දැන් පැහැදිලි කරන්නේ. පැහැදිලි කරලා මම අහපෝ කියන්න. මම දැන් නෝට් එකක් දෙන්න යන්නේ. හරි. මම ලියා ගන්න. සර්. Yes. මේකේ මුදල් නෝට්ටු කාසි කිව්වම මුදල් ඇතුළේ නෝට්ටු කාසි තියෙන්නේ. එතකොට ඒ නෝට්ටුත් නොවන කාසිත් නොවන ඉතුරු ටික මොනවා කියලාද ගන්නෙ? චෙක්පත් ගන්න පුළුවන්. හරි. ඊළඟ මෙහෙම ලියන්න පොඩි මාතෘකාවක් ලියන්න මේ බැඳීම් නිරූපණය බැඳීම් නිරූපණය බැඳීම් නිරූපණය යටතේ අනුමාත්‍රාවක් වගේ ලියමු මේ සම්පූර්ණ බැඳීමක් නිරූපණය කිරීම සම්පූර්ණ බැඳීමක් නිරූපණය කිරීම
මෙන්න මෙහෙම එකක් කිව්වොත් සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩකයින් වේ කියලා. සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩකයින් වේ. ඒතර සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් මේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින් සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩකයින් වේ කිව්වහම මේගොල්ල එන්න ඕන ක්‍රීඩකයින් ඇතුළත් ඒ කියන්නේ මෙන්න මේ වගේ කුලක දෙකකදී අර සියල්ල ලෙස නිරූපණය කරන කුලකය අනෙක් කුලකයේ උපකුලකයක් වෙනවා සියල්ල ලෙස නිරූපණය වෙන කුලකය අනෙක් කුලකයේ උපකුලකයක් වෙනවා මේක තර්කනේ දිතා වැදගත් අපි අර ආරම්භක සමන්ත්‍රණයේ මේ වගේ ප්‍රශ්න පාඩයක් කරා මම මේ විදිහ ප්‍රශ්න දැන් මේකේ දාලා තියෙන ඉතර වෙනස් ඒවා දාලා තියෙනවා ඉස්සරහා මෙහෙම පොඩි සාධාරණ උදාහරණ දෙන්න සියල්ල ලෙස දැක්වෙන කුලකය සියල්ල ලෙස දැක්වෙන කුලකය අනෙක් කුලකේ උපකුලකයක් වේ අනෙක් කුලකේ උපකුලකයක් වේ දැන් මේ වගේ ප්‍රකාශනයකදී අපිට කියන්න පුළුවන් ක්‍රීඩකයන් අතරින් කොටසක් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩකයන් වේ එකක් මේකට අදාළ වෙනවා. ක්‍රීඩකයන් අතරින් කොටසක් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනවා. හරි. ඊළඟට ඊළඟ දෙවෙනි අවස්ථාව ලියා ගන්න. කොටසක බැඳීමක් නිරූපණය කිරීම. කොටසක බැඳීම. කිසියම් සාධක දෙකක් නැත්නම් කුලක දෙකක් අතර කොටසක බැඳීමක් නිරූපණය කිරීම. කොටසක බැඳීමක් නිරූපණය කිරීම. අපේ අපිට මෙන්න මෙහෙම කිව්වොත් සමහර දුම්පානය කරන්නන් මත්පැන් පානය කරයි සමහර දුම්පානය කරන්නන් මත්පැන් පානය කරයි කොහොමද කියන්නේ මේ පැත්තේ එනවා මෙහෙම එනවා දුම්පානය කරන දුම්පානය කරන අය සමහර දුම්පානය කරන්නන් මත්පැන් පානය කරයි ප්ලස් මෙහෙම ආවම මෙන්න මේ ඡේදන කුලකේ තමයි මේ පැත්තට මත්පැන් පානය කරන්නේ. මෙන්න මේ හරින් මේ ඡේදන කුලකේ තමයි අර සමහර දුම්පානය කරන මත්පැන් පානය කරන අය. ඒ කියන්නේ මේ සමහර කියන වචනේ ආවොත් ඒ සමහර කියන වචනේ ආවොතින් සමහරක් කියන එක අනෙක් කුලකේ කුලක දෙකක සමහරක් කියන වචනයෙන් කියවෙන්නේ අනෙක් කුලකේ ඡේදන කුල සමහර වඳුරන් බල්ලන් සමහර වඳුරන් බල්ලන් මේ පැත්තේ වඳුරෝ ඉන්නවා මේ පැත්තේ බල්ලෝ ඉන්නවා මේ මැද ඉන්නේ එතකොට වඳුරු සමහර වඳුරන් බල්ලන් ඒක උදාහරණයක් අපිට තරකිනේදී ඉස්සරහට ඕන වෙනවා මේ ප්‍රකාශ හරි උදාහරණයකට මෙහෙම ලියන්න සමහර දුම්පානය කරන්නන් මත්පැන් පානය කරයි කියලා මේක අදින්න
තියෙන කොටසක බැඳීමක් සම්පූර්ණ බැඳීමක් නෙමෙයි. එහෙම ලියන්න පුළුවන්. මෙහි සියලු දුම්පානය කරන අය මෙහි සියලු දුම්පානය කරන අය මත්පැන් පානය කරන බව බෝතික පේන්නේ මත්පැන් පානය කරන බව අදහස් නොවේ සියලු මත්පැන් පානය කරන්න නැත්නම් මත්පැන් පානය කරන සියල්ලන් දුම්පානය කරන අය නොවේ ඒකේ දුන්නේ පළවෙනි එක මෙහි සියලු දුම්පානය කරන අය මත්පැන් පානය කරන බව අදහස් වේ. එහෙමද? සියලු දුම්පානය කරන අය මත්පැන් පානය කරන බව අදහස් නොවේ කියලා මම දුන්නේ. අදහස් නොවේ කියලා දුන්නේ. Thank you sir. ඒක අන්තිම මොකද ඉන්නේ? සමහර දුම්පානය කරන අය එහෙමද? ඒ වාක්‍යය ඩෙලිවර් වෙලා ඊට පස්සේ දෙනවා සියලු මත්පැන් පානය කරන අය. මත්පැන් පානය කරන සියල්ලන් දුම්පානය කරන අය නොවේ. කියන්නේ ගන්න. දුම්පානය කරන සමහරක් මත්පැන් පානය කරන අතර මත්පැන් පානය කරන සමහරක් මත්පැන් පානය කරන සමහරක් දුම්පානය කරයි. ඔක අහන්න පුළුවන් ඔය එක විදියට ඔය කතන්දරේ. ඒතර සමහරක් කියන එක ආවනම් ඒක අනිවාර්යයෙන්ම උපකුලකයක් වෙනවා. අපිට තර්කනේදී දෙකක් වෙනවා. මේකේ සමහරක් මෙහෙම වෙනවා කියන්නේ එතකොට sorry ඡේදන කුලකයක් වෙනවා. උපකුලකයක් නෙමෙයි ඡේදන කුලකයක්. සියල්ල කියන එක ආවනම් සියල්ල කියන එක අනිත් ලොකු එකේ කුලක දෙකක් දීලා සියල්ල යන වචනේ ආවනම් සියලු ගුරුවරුන් විද්‍යාඥයෝ කියලා ඇහුවොත් ගුරුවරුන් කියන එක විද්‍යාඥයන් කියන එක උපකුලකයක් වෙනවා. අර ඒක තදින් මතක තියාගන්න. මේ තර්කනේ අදම වෙන්නේ අපිට එන්නේම සියල්ල සහ සමහරක් තමයි ඊට මේක අරකරකවලා. මම කලින් කරපු ප්‍රශ්න වලට අමතරව. හරි. ඊළඟ තුන්වෙනි අවස්ථාව ලියන්න. කිසිම බැඳීමක් නොමැති බව නිරූපණය. ප්‍රශ්න අහන හැම වෙලාවෙම chat box එක යූස් කරන්න කියන්නකො නැත්නම් screen එක පේන්නේ නැතු යනවා පටන් ගන්න කිව්වෙත් ඒකේ දාද සින්දාපන් කිව්වෙත් ඔය ප්‍රශ්නේ ආවා මේ ගොඩක් අයට තේරෙන්නේ නැහැ ගොඩක් අයට අවබෝධ නැහැ දැන් ඔයාලට පුළුවන් මාව ක්ලික් කරලා අනිත් පාටට කරලා screen එක වෙනස් වෙනවා කියලා කිව්වා ඒ නිසා ගොඩක් වෙලාවට මේ අර දැන් ලියාගෙන යද්දි මොනවා හරි අඳගෙන යද්දි screen එක වෙනස් වෙනකොට හරි අමාරුයි ඒක හැට අමාරුයි ඒ වැඩේ කරන්න
අපිට උනත් එහෙමනේ රැසිමි වර්ලයිඩ් දෙනවා නිසා මේ හැම පුළුවන් වෙලාවකම ඔයාලා මේකේ පොඩි මැසේජ් එකකින් ප්‍රශ්න අහන්න අනිත් ඒක බාධාවක් වෙන නිසා ඊට පස්සේ දැන් මෙතන පොඩ දෙනෙක් ඉන්න නිසා අපව මාව හොයාගන්න අමාරු වෙනවා ඔයාලා මම හොයාගන්න අමාරු වුණාට පස්සේ අපව මේ නෝට් එකක් හරි ගානක් හරි තිබුණා ඒක ඇඳගන්න අමාරු වෙනවා ඒ නිසා පුළුවන් තරම් මට chat එකක් විදිහට ප්‍රශ්න එවන්න මම අවශ්‍ය අවස්ථාවෙදි මම ගානක් හදාගන්න ප්‍රශ්න එහුවට පස්සේ අර මට කම්මැලි කමනත් ඒක උත්තරේ දෙන්න අත්‍යවශ්‍ය වෙලාව නැත්තම් පුළුවන් තරම් මේක ඔය සර්ගේ ස්ක්‍රීන් එක පින් කරගන්න කියනවනේ පින් කරගන්න කිව්වා පින් කරගත්තත් සමාජලට පින් වෙන්නේ නැති වෙන්න පුළුවන් එහෙම එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන් පින් කරගන්නවා මගේ ස්ක්‍රීන් එකට ඩබල් ක්ලික් කරාම පින් වෙනවා හරි කිසිම බැඳීමක් නොමැති අවස්ථාව නිරූපණය කිරීම මෙන්න මෙහෙම එකක් මෙන්න මෙහෙම මෙහෙම පක්ෂීන් ඉන්නවා මෙහෙම ඉන්නවා සිව්පාව සිව්පාව හරි මේ පැත්තේ ඉන්නවා පක්ෂීන් මේ දෙකේ කිසිම වැදීමක් නැහැ අදගෙන හරි මම ලියන්න කිසිදු පක්ෂියෙකු සිව්පාවකු නොවන බව හා 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 කිසිදු සිව්පාව පක්ෂියෙකු නොවන බව මින් නිරූපණය වේ. යාපොට ප්‍රශ්නයක් වගේ මෙහි යන්නේ. අර යතුවා අපිට. සියලුම ශිෂ්‍යයා. කලින්ක නැවත කියන්නලු. කිසිදු පක්ෂියෙකු සිව්පාවකු නොවන බව හා කිසිදු සිව්පාවකු පක්ෂියෙකු නොවන බව මින් නිරූපණය වේ. ඉසුදු පක්ෂියෙකු සිව්පාවකු නොවන බව හා ඉසුදු පක්ෂියෙකු සිව්පාවකු නොවන බව හා ඉසුදු සිව්පාවකු පක්ෂියෙකු නොවන බව මින් නිරූපණය වේ. සර් එක්සෑම් එකේදී කටුකොල දෙනවාද කියලා අහනවා. අපි ලියපු SLS එක්සෑම් එකේ නම් කටුකොල දුන්නා. IQ paper වල දැන් SLS paper වල කටුකොල නම් කටුකොල දීලා තිනවා. ඒකෙන් දෙනවම කියලා කියන්න බෑ. IQ paper දිනවා කටුකොල නොදෙපු අවස්ථා. මගේ අවබෝධයෙන් නම් දෙයි. හරි. අද එහෙම මේ කටුකොලයක් නැත්නම් අර paper එකේ පොඩක සුද්ධක් හදන්න පුළුවන් විදිහ තමයි paper එන්නේ. ගොඩක් වෙලාවට පේපර් එකේම තමයි උත්තර ලකුණු කරන් තියෙන්නේ වෙන උත්තර පොලේක නෙමෙයි. පේපර් එකේම හිස් තැනක් තියලා කටුකොලයක් කටුකොල දෙනවා ගොඩක් වෙලාවට. හරි.
ගියපාර දුන්නේ නැහැ කියලා තමයි ළමයි කිව්වා. තමාර මැදස්ථාන වල දෙන්නේ තියක් ප්‍රශ්නක් තියෙනවා. ඒකයි කාට කියන්න දෙ වෙලාවේ ආය කාටවත් ජීවිතේ ඉන්න බෑ රොදු දෙන්නේ නැහැ. හරි. ආයෙත් තමයි ගියපාර ඕපන් එකේ දුන්නේ නැහැ. පේපර් එකේ ඉඳ තිබ්බලු. ඒ පේපර් එකේ ඉඳ තියෙන වැඩේ දැන් කරයි. මොකද සමහර ලාවට මේ පේපර් මාරු කටුකොල දුන්නොත් මාරු උත්තර මාරු කරගන්න වගේ පුළුවන්කම් තියෙන නිසා. හැබැයි ඉතින් මේ වගේ අධිශය තරංකාරී භාවයේ කවුරුවත් තමන්ගේ සහෝදරයා ලිව්වත් මේ උත්තරේ නම් පෙන්නන්නේ නැහැ. හරි. ඊළඟ. දැන් ජොයින් වුණේ පේපර් එකේ කොතනද කරන්න කියලා කියන්නලු. අපි පේපර් එක තමයි යන්නේ. පේපර් එකේ 8 වෙනි එකට වෙනකන් කරලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ පොඩි නෝට් එක, පොඩි සටහනක. ඒ සටහන නම් වාට රෙකෝඩින් එක බලලා තමයි යාගන්න වෙන්නේ. හරි. චේරුම් සිස්සන් ගැහන සිසුන් හා පිරිමි සිසුන් ලෙස කුලක දෙකකින් දක්වන්නේ. ඔයාලට ගැටලුවක් වුණා. බලන්න. මේ ඉන්නේ සියලුම ශිෂ්‍යය. මේ ඉන්නේ සියලුම ශිෂ්‍යය. මේක ඇතුලේ ගැහැණු ශිෂ්‍යුත් ඉන්නවා, පිරිමි ශිෂ්‍යුත් ඉන්නවා. මේක ඇතුලේ ගැහැණු ශිෂ්‍යුත් ඉන්නවා, පිරිමි ශිෂ්‍යුත් ඉන්නවා. අපි වෙන් කරනවා එක කට්ටියක් වෙනම. මේ ඉන්න අයගෙන් අපි ගැහැණුමයි ටික වෙන් කරලා ගන්නවා. මේ වෙන් වෙලා ඉන්නේ ගැහැණු ශිෂ්‍යුත්. අපි ඒගොල්ලෝ වෙන් කරනවා. අපි යාළුවෙන් කියන වෙනම රවුමක් එනවා වෙනම මෙන්න මේ රවුම ඇතුළට මේ ගෑනු සිසු අනිත් පැත්තට පිරලා වෙන් වෙලා යන පිරිත් සිසු දැන් සරලයි ඒක තමයි අර මොකද කරන්නේ අපිට එකපාරට අපි බැලුව බැලමට ඒක පේන්නේ අන්නේ පේන විදිහට තමයි අපි ඔළුව හදා ගන්නවා මේ ඉන්නේ පිරිත් සිසු ඇස් දෙකට පේන දේ පේන විදිහටම ඇත්තනම් ලෝකෙට විද්‍යාවක් ඕනේ නැහැ කියලා කාල් මාක්ස් කියනවා හරි හරි අපි දැන් එනවා අපෝ අර අපේ පේපර් එකේ ගිය පාරට අර 8 වෙනි එකේ F හරියනවද කියලා අහනවා F හරියන්නේ නැහැ ඒක මේ මෙහෙමයි දැන් ඔයාලා මේ අපිට අපි දැන් මේ විභාග වෙලාවේ මේ හතරම දදා ඇඳ ඇඳ ඉන්නම ඕනේ නැහැ අපිට බලපු ගමන් එකක් දෙකක් සැක එනවා ඒ සැක එන දේ විතරක් අඳින්න සමහරවල් එකක් අඳිනකොට ඒක ඇඳ ගන්න සිසිල් සම්බන්ධයක් නැති අවස්ථා එනවා අක්ෂින් සීර පායින වගේ එහෙම එනකොට අපි ඒක අත්හැරලා දානවා සම්බන්ධයක් නැති පදණම් දීලා තිබ්බේ අන්න ඒක තමයි උත්තරයට එන්නේ. අටවෙනි එකේ F හරියන්නේ නැහැ. බැංකු තියනවා තැම්පතු තියනවා ණය තියනවා. ඒක ණය මේක ඇතුළට එන්න පුළුවන්. හරි. අපි එනවා ඊගා ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 9. එකට යා හොඳ ප්‍රශ්නයක් බලමු. එක්කෙක් ප්‍රශ්නයේ මුලින් දක්වා ඇති පුත්කලයන් නිවැරදිව දක්වන රූපය තෝරා ඊට નિયમિત අංකයේ තිත්තිර මත ලියන්න. ලියුම් බලන්න. මිනිසුන් ලිපිකරුවන් උපාදාය. මිනිසුන් ලිපිකරුවන් උපාදාය. මිනිසුන් ලිපිකරුවන් උපාදාය. එක උත්තරේ තෝරනවා, තුන තෝරනවා, සමහරු දෙක තෝරනවා, එක තෝරනවා. මිනිසුන් ලිපිකරුවන් උපාදාය. හරි. එක දෙක එක තෝරලා තියෙනවා, දෙක තෝරලා තියෙනවා, තුන තෝරලා තියෙනවා.
මේ ඉන්නේ මිනිස්සු මේ ප්‍රශ්නේ පොඩි අවුලක් තියෙනවා ඔකේ ඇත්තම කියනවා නම් නිවැරදි පිළිතුරක් නැහැ 1 2 3 4 5ට නිවැරදි පිළිතුරක් නැහැ මේ ඉන්නේ මිනිස්සු මේ ඉන්නේ මිනිස්සු මේ ඉන්නේ උපාධිධාරී උපාධිධාරී එකතු කරපු විදිහට මෙතෙන්ට ලිපි කරෝ දැම්මු මේක අදහස උපාධිධාරී අතර ලිපි කරෝ ඉන්නවා හැබැයි උපාධිධාරීන් ඉන්නවා ලිපි කරෝ නොවනත් මේ ප්‍රශ්නේ තියෙන්නේ සියලු සියලු ලිපි කරෝ උපාධිධාරීන් ඉන්නවා සියලු ලිපි කරෝ උපාධිධාරීන් ඉන්නවා එහෙම වෙන්නේ නැහැ නිසා මේක වෙන්න බැහැ මෙහෙම දැම්මොත් මේ ඉන්නේ ලිපි කරුවා මැද ඉන්නේ උපාධිධාරී නොවන උපාධිධාරී නොවන නොවන ලිපි කරුවා මේ ලිපිකරුවන් නොවන උපාධිධාරී ලිපිකරුවන් නොවන උපාධිධාරී එහෙම අයත් ඉන්නවා උපාධිධාරී මැද ඉන්නේ උපාධිධාරී ලිපිකරුවන් උපාධිධාරී උපාධිධාරී ලිපිකරුවන් නිසා මේකේ නිශ්චිත පිළිතුරක් නැහැ මේ පිළිතුර මෙහෙම මේ විදිහට අටවට ටක් ගාලා ඉඳගන්න මේ වගේ ප්‍රශ්නයක් විභාගේ ආවම මේ 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 ස්වභාවයේ ප්‍රශ්නයක් ආවම ඇත්තටම අපිට එකපාරට වෙන්නේ හරි සරලයි කියලා. දැන් අපිට මේ පේපරේ දැක්කම ඒකනේ සරලයි කියලා. මම ඒනට සරලයි කියන එක සරල නැහැ. අපිට එකපාරට හිතන දේට වඩා වෙනස් දෙයක් ප්‍රශ්නේ ඇතුළේ තියෙනවා. ඒක මෙම්බද අපේ මේ විභාගේ තෝරන්නේ හැමෝටම පේන දේට වඩා වෙනස් දෙයක් ලකින්න පුළුවන් අය. සා මේ ඒක දැක්ක ගමන් ප්‍රශ්නේ දැක්ක ගමන් එකපාරට ඔලුවට ආවම ඒ උත්තරේම ගන්න යන්න එපා. ඊට වඩා වෙනස් දෙයක් තියෙන නිසා තමයි ප්‍රශ්නේ දාලා තියෙන්නේ. අයිති ප්‍රශ්න. හරි. අපෝ අහනවා මෙතරවම උපාධාරීන් කියලා ගන්න බැරිද කියලා. මෙතරවම උපාධාරීන් කියලා ගන්න බෑ. මේ ඉන්නේ මිනිස්සු මේ ඉන්නේ ලිපිකරුවන් කියලා ගත්තොත් මේක උපාධාරීන් කියලා ගත්තොත් මේක අදහස සියලු උපාධිධාරී ලිපිකරුවන් අර මම අර කලින් කිව්වේ සියල්ල ලෙස දැක්වෙන කුලකයේ අනෙක් කුලකයේ උපකුලකයා එහෙම ලිව්වොත් එහෙම සියලු උපාධිධාරී ලිපිකරුවන් එසම මෙතරවම ගන්නත් බෑ මෙතරවම උපාධිධාරී කියලා ගන්නත් බෑ මේක උපාධිධාරී කියලා මේක ලිපිකරුවන් කියලා ගන්නත් බෑ ඒතකොට සියලු ලිපිකරුවන් උපාධිධාරී එහෙම වෙන්නේ ඒ නිසා මේක තමයි ගන්න පුළුවන් වෙන්නේ ඒකට හරි පිළිතුර නැද්ද සර් ඕමම මම කිව්වනේ ඒ හරි හරි පිළිතුර නැහැ කියලා මම කියුවේ එකයි මේක හෝල් ක්ලාස් එක කියලා හිතාගෙන වචනියම වචනේ පාඩමේම ඉන්න වෙන මොකද දෙයාවක අර ඔබේ දින ගෙදර ඉන්න දින නිදාස් එක නිදාසත් එක්ක ඔළුව එහෙම යනකොට මේ පොඩි කැලක් මිස් වෙලා යනවා දැන් දෙකක් යනවා හරිම පිළිතුරක් නැති ප්‍රශ්න එක්සෑම් එකට ආවොත් මාක්ස් දෙනවා එහෙම ඕල් මාක්ස් දෙන ප්‍රශ්නයක් වගේ තියෙන පුළුවන් විභාග පේපර් එකේ ගැටළු සාගත ප්‍රශ්න මම පේපර් එක මාකින් ස්කීම් පේපර් මාකින් පටන් ගන්න කලින් පේපර් එක හදපු පුද්ගලයා ගොඩක් කලක් මාචාරුවෙක් හැදෙන පුද්ගලයා මාකින් පේපර් මාකින් ටීම් එකත් එක්ක ඉස්සලා ඩිස්කස් කරනවා ඒ ඩිස්කස් කරනකොට ඒගොල්ලෝ පේපර් එක ස්ටඩි කරලා මාකින් කරනයි තමන්ගේ කමෙන්ට්ස් දෙනවා එතකොට එහෙම අර ළමින්න මේක ළමයාට අසාධාරණ ප්‍රශ්නයක් මේක උත්තරය දොර ගන්න බෑ මේක ඔයාලට නෝයල් උත්තරය දන්නේ ඒක මාකින් කරන්නේ
මෙහෙම කතා පාවෙලා ඕල් එන්න පුළුවන් එකක් දැක් ගෙට් ලයික් එක හැමදාම ඉන්නේ නැහැ. එම අවුත් ආවා කියලා මේ අපි තරහින් වැඩක් මේක මොකටද ලැබෙන්න ඕන. හරි. ඊගාවට අපි එනවා. මේක නම් මේ උත්තරේ නෑ කියලා දැන දැනම මම මේක ඔබට දීුවේ මේක ඔබට අහව අර හොඳට ඔළුවට යන්න ඕන විදිහට පැහැදිලි කරනවා. උත්තරේ නැති බව දැන දැනම තමයි මම මේක දීුණේ. මේ printing mistake එකක් නෙමෙයි. අපේ නයිගාවට. ලිපිකරුවන් විවාහක ලිපිකරුවන් පරිපාලක. ලිපිකරුවන් විවාහක ලිපිකරුවන් පරිපාලක. බලන්න. මේ ලොකු කුලක ඇතුළේ ඉන්නවා. ලිපිකරුවන් අපි දන්නවා සියලු විවාහක ලිපිකරුවන් ලිපිකරුවන්නේ සියලු විවාහක ලිපිකරුවෝ ලිපිකරුවනේ විවාහකයි වුණා ඒගොල්ලෝ ලිපිකරුවෝ මේක අපිට පාස්ත පුළුවන් එතකොට පරිපාලකයෝ ඉන්නවා පරිපාලකයෝ ලිපිකරුවෝ ඇතුළේ නැහැ පරිපාලකයෝ ලිපිකරුවෝ ඇතුළේ නැහැ තව පරිපාලකයෝ ඉන්නවා දැන් උත්තරේ ඉන්නේ අංක 4. හරි. කොට දෙක එකයි ඇවිල්ලා තියෙනවා. ඉතාලි. ලිපිකරුවන් එක ශ්‍රේණියේ ලිපිකරුවන් දෙක ශ්‍රේණියේ ලිපිකරුවන් බලමු අර වගේමයි ලිපිකරුවන් සියලු එක ශ්‍රේණියේ ලිපිකරුවන් ලිපිකරුවන් සියලු දෙක ශ්‍රේණියේ ලිපිකරුවන් වෙනවා සියලු දෙක ශ්‍රේණි ලිපිකරුවන් එක ශ්‍රේණි ලිපිකරුවන්ද වේ කියලා ඡේදනයක් එන්න විදිහක් නැහැ මේ වගේ. ඒක නිසා මේ සියලු දෙක ශ්‍රේණි ලිපිකරුවන් මේ ඉන්නේ එක ශ්‍රේණි ලිපිකරුවන් මේ ඉන්නේ දෙක ශ්‍රේණි සියලු පරිපාලන සේවය නිලධාරීන් එක ශ්‍රේණියේ පරිපාලන සේවය නිලධාරීන් දෙක ශ්‍රේණියේ පරිපාලන සේවය නිලධාරීන් හරි ඊගාට අලුත් ප්‍රශ්න ටිකක් තියෙනවා. එක් එක් ප්‍රශ්නය තිබෙන රූප සටහනේ නිරූපණය කරන වචන අතර සම්බන්ධයට අදාළ නිවැරදි වචන කාණ්ඩය තෝරා එහි අංකය තිබ්බද මත ලියන්න. බලන්න. අපේ එකපාර ඉගෙනගත්ත එක සිද්ධාන්තෙම තමයි මේ හැම එකම භාවිත වෙන්නේ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුව සාකා අමාත්‍යාංශයේ නිමිති දෙපාර්තමේන්තුව අයත් වෙන්නේ අමාත්‍යාංශයට තමයි දෙපාර්තමේන්තුව අයත් වෙන්නේ අමාත්‍යාංශයට සොදස්කඩේ දමාත්‍යංශයේ තියෙනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියන සොදස්කඩ රටේ දමාත්‍යංශයේ දෙපාර්තමේන්තුව ආයතනවා අමාත්‍ය අධ්‍යාපන අමාත්‍යංශයේ තියෙනවා විභාග දෙපාර්තමේන්තුව එයත් තියෙන දෙපාර්තමේන්තුව ඒක තියෙනවා විදේශ විභාග සාඛා විදේශ විභාග සාඛා ඒක තියෙන්නේ දෙපාර්තමේන්තුව යටතේ තියෙන සාඛාව. උත්තරේ පහසුවෙන් වෙනවා ඒ පළවෙනි ඒකාව එක ප්‍රශ්න අංක 13 බලමු ප්‍රශ්න අංක 13
ඔකේ ඕකේ අර මේ ඇතුළෙම තියෙන්නේ මේ මැදම තියෙන්නේ මේ ශාඛාවනේ එතකොට yes ඊට දෙවණියට තියෙන ඒක ලවුමෙන් දෙපාර්තමේන්තුව පෙන්වන්නේ එතකොට ශාඛානුවන දෙපාර්තමේන්තුව දෙය අතර කැලේ මැද කැලෙන් පෙන්වන්නේ ඔව් එතකොට ඒක මෙයා තියෙනවා ඈ ශාඛානුමැති ඈ ශාඛානුමැති දෙපාර්තමේන්තුවද තෝරන්නේ ඔව් ඔව් ශාඛානුමැති දෙපාර්තමේන්තුව අමාත්‍යාංශ නමැති දෙපාර්තමේන්තුවක් තියෙනවා දැන් නම් පොඩක් විනාශ වෙනවා හරි දැන් ඒක එහෙමයි ඊට පස්සේ අර දැන් දැන් අමාත්‍යාංශ නමන දෙපාර්තමේන්තුවක් තියෙනවා එහෙම කියලා සමහර දේවල් අර අපි දන්න සිද්ධාන්ත කාරණාත් එක්කම යන්න එපා මොකද දැන් මේ මේ ප්‍රශ්න වලනේ මම කිව්වේ මේ සියලු සියලු හාවුන්ට කන් ඇත කන් ඇති සියලු අය අය හාවුන්නේ ඒ වගේ එහෙම ප්‍රශ්න එනවනේ මේකෙම එතකොට අර අපිට මේ 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 මේකේ බල මේකේ අහන්නේ තර්කනේ දිනලා තියෙන තත්ත්වයන් වෙන තර්කනේ හරි අර අන්‍යවක් කියන විදිහට මේ කොටස නම් ඉන්නේ සාකානමිත දෙපාර්තමේන්තුවේ හරි එක්ක අමාත්‍යංශ අමාත්‍ය ලේකම් කියන එක ගන්න බෑ අමාත්‍ය එක පුළුවන් ද කියලා අහනවා කවුරු හරි අමාත්‍යංශයේ අමාත්‍ය ලේකම් කියන්නේ එකිනෙකට වෙනස් අමාත්‍යංශය වෙනම කියනවා අමාත්‍යවරයා කියන්නේ වෙනම එක එක සංස්කෘතියක් අතොර ඒක ඇතුලේ ලේකම් ඉන්න විදිහක් නෑ ලේකම් කියන්නේ වෙනම उत्तरे පළවෙනි උත්තරය කියන්නේ වෘත්තීය සංගමයේ ලිපිකරුවන් යතුරු ලේඛන වෘත්තීය සංගමයක් කියනවා ඒක ඇතුළේ ලිපිකරුවෝ ඉන්න පුළුවන් වෘත්තීය සංගමයේ ලිපිකරුවන් යතුරු ලේඛකයන් වෘත්තීය සංගමයේ මොන විදිහේ එකක්ද කියන්නේ කියන අදහසක් නැහැ ඒක ලිපිකරුවෝ යතුරු ලේඛකයන්ට අදාළ එකක් වෙන්න පුළුවන් එහෙනම් මේක ඇතුළේම මේගොල්ලෝ ඉන්න පුළුවන් 12ට ආන්සර් මොකද්ද කියනවා 12ට ආන්සර් එක අංක 1 යතුරු ලේඛකයන් ලිපිකරුවන් ලඝු ලේඛකයන් යතුරු ලේඛකයන් වෙනයි ලිපිකරුවන් වෙනයි ලඝු ලේඛකයන් වෙනයි දෙවෙනි උත්තරේ ගන්නත් බෑ මේ සමහර ඒවා මම කියන්නේ අපිට මේකට සම්බන්ධයක් නැතිව දීලා තියෙන දේවල් අපි ඉක්මනින් යනවා ඊගාව දෙපාර්තමේන්තුව ශාඛාව වෘත්තීය සමිති उत्तर लघु लेखक शॉर्ट हैंड मैंने काम ही පරිපාලන සේවයේ වෘත්තීය සංගම නැති කියලා අහනවා ඒක මේකට මේ අදාළම නැති වුණාට ඉතින් ඒක වෘත්තීය සංගමයක් තියෙනවා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය හරි ඊළඟ ඔයකේ මේ ඔය මේ ඊළඟ ප්‍රශ්නේ දැන් මෙහෙම තියෙන්නේ ලියුම මේ ලියුමට ඉරක් වෙනවා පෙත්සම
ඔපෙත් සබ්ලියුම් පෙත්සම් දුරකට නැමු. ඊළඟට පෙත්සම් 50 කියන එකත් එහෙමම වෙනවා. පෙත්සම් 50 නීති දී. ලිපිකරුවන් කාන්තා ලිපිකරුවන් පිරිමි ලිපිකරුවන් වලත් එහෙම ඉරියනවා වෙනම. වෘත්තීය සංගම් පිරිමි ලිපිකරුවන් කාන්තා ලිපිකරුවන්. හරි. මොකක්ද උත්තරේ ඉන්නේ? A ඇවිල්ලා තියෙනවා B ඇවිල්ලා තියෙනවා. බලන්න. ඒ එනවා B එනවා A එනවා. උත්තර එන එකේ කතාවක් තියෙනවා. A එනවා B B A B. හරි බලන්න. ප්‍රශ්නේ කියනවා ලියුම් ලියුම සහ පෙත්සම කියන්නේ ලියුම සහ පෙත්සම කියන්නේ දෙක. ඒක දෙක. ලියුම් කවරයක් ඇතුලේ පෙත්සම එන්න පුළුවන්. හැබැයි ලිපියයි පෙත්සමයි කියන්නේ දෙක. ඊට පස්සේ පෙත්සම් කියනවා දුරකථන ඇමතුම් කියන්නේ තවත්. මේ ගන්න වෙන්නේ ඒ තමයි. පෙත්සම් 50 නීති රීති කිව්වහම පෙත්සම් වෙනත් 50 තියෙනවා. 50 ඇතුලේ නීති රීති තියෙන්න පුළුවන්. 50ෙන් පිටත් ආයතන සංග්‍රහය වගේ දේවල් වලින් නීති රීති තියෙන්න පුළුවන්. උත්තරය එන්නේ ඒ. අනිත් එක නම් ගැලපෙන්නේ නැහැ කියලා තේරෙනවා. දැන් අපි කරපු දේවල් වල හැටියට ලිපිකරුවන් කාන්තා ලිපිකරුවන් පිරිමි ලිපිකරුවන් කියන එක ගැලපෙන්නේ නැහැ. ලිපිකරුවන් කාන්තා ලිපිකරුවන් පිරිමි ලිපිකරුවන් ඊවොතෙන් එන්නේ මේ සියලු ලිපිකරුවන් කාන්තා ලිපිකරුවන් වෙන් කරාම පිරිමි ලිපිකරුවෝ වෙනවා. වෘත්තීය සංගම් පිරිමි ලිපිකරුවන් කාන්තා ලිපිකරුවන් කියන එකත් ගැලපෙන්නේ නැහැ. හරි. අපි එනවා ප්‍රශ්නාංක 15. තවත් අලුත් ටිකක් තියෙනවා. ප්‍රශ්නාංක 15. ප්‍රශ්නාංක 15. පහත දී ඇති ප්‍රශ්නවල මුලින් දී ඇති සම්බන්ධතාවයට වඩාත් සමීප සම්බන්ධය දැක්වෙන වර්ණය අහන්න. ටික 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 සංකීර්ණ වී යන්නේ. දැන් ටිකක් සංකීර්ණයි කලින්ට වඩා. බලන්න. බලන්න. එක්කෙනෙක් දෙන්නෙක් වගේ විතරයි උත්තරේ තෝරලා තියෙන්නේ. දහයකලා ප්‍රශ්නෙට උත්තර අහනවා ඔයාලා අපෝ රෙකෝඩින්ග් බලාගන්න මේ වගේවා මම අපෝ මේක විතරක් කියන්නම් 10ට 4 11ට 1 10ට 4 11ට 1 හරි බලන්න වාහන ලොරි රජේ වාහන ලොරි රජේ වාහන බලමු අපි මේකටත් මේ ඇඳගමු ඇඳලා අපි මේක අවබෝධ කරගමු වෙන් රූපයක් ඇති මේ තියෙන වාහන. ඒක ඇතුලේ තමයි ලොරි තියෙන්නේ. මේ තියෙන වාහන.
සියලු ලෝරි වාහන වේ. සියලු ලෝරි වාහන වේ. සා ලෝරි කියන්නේ වාහන වල විදුල. මේ කියන්නේ ලෝරි. ආ සියලු රජයේ වාහන ද වාහන වේ. ඒ අතර ලෝරි දැක්ක. ඒ අතර ලෝරි තියෙනවා. මේ මේ. රජයේ වාහන ලෝරි තියෙනවා. මේ තියෙන රජයේ වාහන. මේ මේ මට්ටමේ ප්‍රශ්න නම් එනවා. හරි. ආ වාහන වාහනවල උපකුලකයක් ලොරි, ඒ කියන්නේ සියලු ලොරි වාහන වෙනවා. සියලු රජයේ වාහනද වාහන වෙනවා. ආ රජයේ වාහනවල ලොරි නැත. මේ තියෙන්නේ රජයේ වාහනවල ලොරි. හරි, ඔක තමයි සම්බන්ධය. අපි බලමු දීලා තියෙන දේවල් ගැලපෙන්නේ කොහොමද කියලා. කර්මාන්ත තියෙනවා, කඩදාසි කර්මාන්ත තියෙනවා, මැටි කර්මාන්ත තියෙනවා. කර්මාන්ත තියෙනවා. මේ තියෙන කර්මාන්ත කර්මාන්ත ආ කඩදාසි කර්මාන්තයේ තියෙනවා මැටි කර්මාන්තයේ තියෙනවා වෙන මැටි කර්මාන්ත පෙරට දැනට හොකටම ක්‍රියාත්මක වෙනවා අමත්ත අමත්ත අංශය මැටි කර්මාන්ත මේක කඩදාසි ඒක ඉදර මේකට අනුරූප වෙන්නේ නැහැ අනුරූප එක අහන්නේ දැන් ප්‍රශ්නේ ප්‍රශ්නේ අහන ස්වභාවය වෙනස් ඔබේ තර්කණයේ එක මේ රටාවෙන් යන්න වෙනවා මේක අහන්නේ මේ ප්‍රශ්නවල මුලින්දී ඇති සම්බන්ධතාවයට වඩා සමීප සම්බන්ධතාවය සමීප සම්බන්ධතාවය තමයි තෝරන්නේ එතකොට මේ සම්බන්ධතාවය තෝරන්න භාවිත කරන තුනේ ක්‍රමය මේ තර්කන ක්‍රමය හරි ඊළඟ පොත් තියෙනවා මේ තියෙන පොත් මේ තියෙන්නේ කෙටි කතා පොත් මේ තියෙන්නේ පරිවර්ත මම මෙහෙම ඇන්දී මම මෙහෙම ඡේදනයක් ඇන්දී කෙටි කතා තියෙනවා පරිවර්තන වෙන්නේ කෙටි කතා තියෙනවා පරිවර්තන වෙනවා පරිවර්තිත කෙටි කතාද ඒ නිසා ඡේදනයක් වෙනවා ඒ උත්තරේ නම් එන්නේ B උත්තරේ නම් එන්නේ B ආයුධ බෝම්බ ප්‍රහාරක යනවා කියන එක ගැලපෙන්නේ නැහැ ආයුධ තියෙනවා ඒක ඇතුලේ බෝම්බ තියෙන්න පුළුවන් ප්‍රහාරක යනවා වෙනම තියෙන්න පුළුවන් ඕනම් මෙන්න මෙහෙම යන්න පුළුවන් ප්‍රහාරක යනවා වල ආයුධ තියෙනවා පහලට ආන්සර් එක මොකද්ද පහල ආන්සර් එකෙන් හරි ඊළඟ වනසතුන් මුවන් සාප බක්ෂති බලමු වනසත්තුන් මේ ඉන්නේ වනසත්තුන් ඒක ඇතුලේ තමයි මුවන් මේ ඉන්නේ මුවන් අපි දන්නවා සියලු මුවන් ශාක භක්ෂකයින් සියලු මුවන් ශාක භක්ෂකයින් නම් ශාක භක්ෂකයින්ගේ උපකුලකයක් මුවන් මේ ශාක භක්ෂකයින් ශාක භක්ෂකයින් තර ආන්සර් එක එන්නේ මොකද්ද? B. උත්තරේ එන්නේ B. අටට ආන්සර් එක මොකද්ද? අටට ගත්තේ C. C ගත්තේ. හරි, දැන් බලමු. ඒ වගේ මේ අයත ප්‍රශ්න තියෙනවා රෙකෝඩින් එක වලට අත්‍යවශ්‍යම ප්‍රශ්න විතරක් අහන්න නැත්නම් මේකේ මේ චැට් බොක්ස් එකේ දාන්න. හරි. මොකද ඔයාලා මයික් ඔන් කරනකොට අනිත් පැත්තේ මේක අඳ ගන්න බැරි වෙනවා. අර පින් කර ගන්න බැරි වෙච්ච අය. මම මේකේ මහනවා.
ඊළඟ ගුරුවරු ගණිත ගුරුවරු උපාධි ගුරුවරු ගුරුවරු ගණිත ගුරුවරු උපාධි ගුරුවරු ගුරුවරු ළඟට කමාවක් තියෙනවා එහෙම ගුරුවරු ගණිත ගුරුවරු උපාධි ගුරුවරු උපාධි ගුරුවරු ගණිත ගුරුවරු උපාධි ගුරුවරු අපි කුල ක්‍රමයෙන් ගියොත් මේන්න ගුරුවරු මේ ඉන්නේ ගණිත ගුරුවරු මේ ඉන්නේ උපාධි ගුරුවරු මේ ඉන්නේ උපාධි ගණිත ගුරුවරු උපාධිය සහිත ගණිත ගුරුවරු බව හරි උත්තරේ තොරම් බලන්න 17 ගොඩක් අය උත්තරේ කියනවා B කියලා. එක්කෙනෙක් A කියලා කියනවා. බල. A වල කියන්නේ මල්. මේ මල්. ඒක ඇතුළත තියෙන පුළුවන් පිච්චම පිච්චම සුදු මල් ඊළඟ පළ මේක මෙහෙම කියලා පළතුරු ඉදුණු පළතුරු ඇඹුල් රස පළතුරු කියනවා ඉදුණු පළතුරු ඇඹුල් රස පළතුරු කියනවා ඉතුරු ඇඹුල් රස පළතුරු නැතිය මේක මේකට ගැලපෙන මල් වලට ගියොත් මල් පිච්ච මල් අපි දන්නවා පිච්ච මල් අනිවාර්යයෙන්ම සුදුයි පිච්ච මල් සුදු නිසා සියලුම පිච්ච මල් සුදු මල් වේ සියලුම පිච්ච මල් සුදු මල් වෙනවා සයි අපි නව ප්‍රශ්න අංක 18 ප්‍රශ්න අංක 18 බල
සිරකරුවන් සරු අපරාධකාරයෝ කියන එකත් අඳින්න කියනවා. 17ට උත්තරේ අංක නමේ B අක්ෂරයේ ඉන්නේ මෙන්න මේක ඉන්නේ. ඉදුණු පළතුරු, ඇඹුල් පළතුරු, ඉදිච්ච ඇඹුල් රස පළතුරු. සිරකරුවන් අපරාධකාරයෝ කියන එක අහනවා. සිරකරුවන් අතරේ සොරුත් ඉන්නවා අපරාධකාරයෝත් ඉන්නවා. හැබැයි සොරු සහ අපරාධකාරයෝ සිරකරුවන්ගෙන් පිටත් වෙනවා. ප්‍රශ්නක 10. බලමු. අපි තාම 18 ඉන්නේ. ප්‍රශ්න තියෙනවා 42ක් මම කරන්නේ. සම්පූර්ණ කරනවා. කරවල මාළු මස් කරවල මාළු මස් දාත ඇන්සර් එක කිව්වා දාත ඇන්සර් එක වෙන්නේ B දාත B දාතේ පොදු කුලක ලෙස ගන්න බෑ මේ මේක කුලක නෙමෙයි මේ පද සම්බන්ධතාවයක් කියන්නේ මේක කුලක අපි කුලකේ ගන්න මේක තේරුම් ගන්න විතරයි මේ මේ අර කුලක වල එකක් නෙමෙයි ඊළඟට කරවල මාළු මස් මම ප්‍රශ්නේ අහන කෙනාටයි කියන්නේ ඒක අනිත් අය අවුල් වෙන්න පුළුවන් අපද ප්‍රශ්නේ අහන කෙනාටයි මම බාර දෙන්න උත්තර දෙන්න ප්‍රශ්නේ අහන කෙනා ඒක අවධානයෙන් ඉන්න හරි කරවල මාළු මස් බලන්න මාළු මාළු වලම එක අවස්ථාවක් තමයි කරවල මාළු වලම එක අවස්ථාවක් කරවල මස් කියලා කියන්නේ මාළු කියලා කියන්නේ එකම ප්‍රභවයකින් ගන්න දෙයක් එකම සත්ව දෙයක් එකම ප්‍රභවයකින් ගන්න දෙයක් අපි බලමු අකුරු පෙන් මාල රන් රිදි මාල රන් කොප්පරා පොල් පුවා පොල් පුවා ඉදිරි දිනයක ප්‍රතිශත පාඩම අයිතිව පාඩමක් විදිහට කරන්න පුළුවන් නම් හොඳයිලු ප්‍රතිශත ටිකක් අමාරුයිලු මේ එහෙම ඕනම් අනිත් කට්ටිය තව කට්ටිය ඉන්නන්න මම පාඩමක් විදිහට කරන්න මට මගේ නිරෝෂන් සර් කරා වගේ හරි ඊළඟ සාරි ඇඳුම් පෙරඳු සාරි ඇඳුම් අපි කොහමද අර මේ අර විභාග ආකෘති ප්‍රශ්න පත්‍රක යනකොට ඔක්කොම අහු වෙනවා අපේ පේපර් එකේ සාමාන්‍යයෙන් ගණිතමය ගැටලු ඒක ගණන් නෙමෙයි ගණිතමය බුද්ධියෙන් එන ගණිතමය ගැටලු දැන් පරිමාව ගැන අවකාශ බුද්ධිය ගැන ප්‍රශ්න කරන එකක පොඩි ගණන කිරීමක් තියෙනවා වර්ගඵලය ගැන ප්‍රශ්න කරන්නේ මොකද අපි විභාගෙත් ආවා නිකුලේ කැටාල්ලන ප්‍රශ්නය. මේවා එනවා. මේ වෘත්තාකාර වර්ගඵලයක් ගැන ඇහුවා. මේවා අහනවා. ඒතකොට ඒ වගේ ප්‍රශ්න කරන ඒවා ප්‍රශ්න 15ක් විභාග වෙනවා. ඒතකොට අපි විභාග ආපදී ප්‍රශ්න කරන කොටේ අර එක එක විදිහේ ප්‍රශ්න රටාවන් අපි කරනවා. අපි සත කරන්න කියලා දෙතුන් දෙනෙක් කියයි හනවා හරි බලන්න. දැන් මේක උත්තරේ කොහොමද දෙන්නේ? තනි වලම එක අවස්ථාවක් තමයි හඳුන් කියලා කියන්නේ. ඒක නම් හරි. කිරි. පැණි කිරි අතර හොඳ සහසම්බන්ධයක් තියෙනවා තමයි. හැබැයි පැණි සහ කිරි වල ප්‍රභවය එක නෙමෙයි. එකම නෙමෙයි. පැණි කිරි වල ප්‍රභවය එක නෙමෙයි. පැණිත් එක්ක කිරි ආහාරයට ගන්න පුළුවන්. මාළුත් එක්ක මස් ආහාරයට ගන්නේ නැහැ. හරි. එතකොට රන් මාළ
මේ සම්බන්ධය ගන්න බෑ මාළ රන් වලින් විතරක් නෙවෙයි වෙන ඒවාවලුත් හැදෙන නිසා. පොල් වලින් තමයි අනිවාර්යයෙන්ම කොක් කරා හදන්නේ. පොල් සහ පුවක් වල ප්‍රභවයේ කායි දෙකම තාල වර්ගයේ ගස් වලින් එන්නේ. ඒක තමයි ගන්න වෙන උත්තරේ C. උත්තරය අංක C. අංක නෙමෙයි උත්තරේ අක්ෂරේ C. හරි. Cricket, Rugger, Rasta Krida. Cricket, Rugger, Rasta Krida. Antena lamainga lamainge anuwa me api thamu 100ක් ඉන්නවනම් උත්තර බෙදෙනවා 25 හරි බලන්න ඒ තමයි මේ ප්‍රශ්න හිතන තරම් පහසු නෑ ගානක් තිබුණාම අපි හිතනවා ඒ ගාන අමාරුයි කියලා මොකද හදන්න ඕන නිසා හැබැයි හැදුවට පස්සේ අපි තාක්කේ උත්තරේ උදේ උත්තරේ හරි උත්තර අපි සැටිස් මේ මේවයි උත්තරේ සමාහරලාට අපි දුන්න උත්තරේ අපි හිතපු පාත් එක හරිද කියලා අපි දන්නේ නැහැ ඒ නිසා මේ වගේ ඒවා ටිකක් සැලකිල්ලෙන් කරන්න ඕන මේ වගේ ප්‍රශ්න තමයි අපිට IQ වල CNC ගන්න බාධා කරන ප්‍රශ්න ඒක මේවා තමයි සැලකිල්ලෙන් කරන්න ඕන හරි ක්‍රිකට් ප්‍රදර් Ruas terkita, අලසමොත් වෙනම තියෙනවා බැනියම් වෙනවා ආවරණ වෙනවා කියලා කියනවා දැන් again කිසි අර අපි ඉගෙන ගත්තේ සම්බන්ධතාවයක් නොපෙන්වන කුලක ඉතු සම්බන්ධයක් පෙන්වන්නේ පෑන් පෙන්සල් විදිහට පෑන් කියනවා පෙන්සල් කියනවා හැබැයි මේවා ලිපිද්‍රව්‍ය කියන කුලකේ උපකුලක සියලු පෑන් ලිපිද්‍රව්‍ය සියලු පෙන්සල්ද ලිපිද්‍රව්‍ය ඒ ලිපිද්‍රව්‍ය කියන කුලකේ උපකුල. උණ රෝගීන් හෘද රෝගී වෛද්‍යවරු. උණ රෝගීන් ඉන්නවා. උණ රෝගීන් අතර හෘද රෝගීන්ද සිටිය හැකි. උණ සහ හෘද කියන රෝග දෙකම තියෙනයි පුළුවන් සම්බන්ධයක් තියෙනවා. කොවිඩ් තියන අය ඉන්නවා. කොවිඩ් රෝගීන් අතර හෘද රෝගීන්ද සිටිනවා. වෛද්‍යවරු සසියෙන්නේ මේක තර වගේ නම් තමයි ළමයි ගානට අනුපාතික උත්තර බෙදලා යනවා C B C විද්‍යා ගුරුවරුන් උපාධිධාරී ගුරුවරුන් සිසු විද්‍යා ගුරුවරුන් ඉන්නවා උපාධිධාරී ඉන්නවා උපාධිධාරී විද්‍යා ගුරුවරුන් මේ සිසු වෙනම ඉන්නවා නා උත්තරේ නෝන මොකද්ද ඒ කලසම් බැනියම් ආභරණ කලසම් බැනියම් ආභරණ ක්‍රිකට් අගර ගෘහස්ත ක්‍රීඩා වගේ වෙන වෙනම වෙන වෙන කුල හරි දැන් ඔයාලද අපි මේ මම උත්තර ගත්තී දැන් අර කරවල මාළු කතාව කියද්දී එතකොට කරවල යම් මාළු වලම අවස්ථාවක් වගේ දැන් අපිට ගන්න බැරිද මේ ක්‍රිකට් රගර් කියන එක ඒ කියන්නේ අවුට්ඩෝ මේ ක්‍රීඩා ඊට පස්සේ අනිත් ඒවා ගෘහස්ත එතකොට ප්‍රතිවිරුද්ධයි වගේනේ එහෙම කියලා අරගෙන හෘද රෝගීන් ඒ රෝගීන් දෙක ඊට පස්සේ වෛද්‍ය රෝගීන් වෛද්‍යවරු ඒ ප්‍රතිවිරුද්ධයි කියලා එහෙම හිතන්න අමාරුද බැහැ
ක්‍රියා රටක ගෘහස්ත ක්‍රීඩාවල අයිති වෙන කතාව හරි. හැබැයි ඒ දෙකේ අයිති වෙන වෙන පොදු කුලකයක් ගැන මේ කියන්නේ නැහැ. ක්‍රිකට් රගර් ගෘහස්ත කියලා නැතු ක්‍රීඩා කියලා තිබ්බනම් මේක වෙනස්ම කතාවක් වෙනවා. ක්‍රිකට් රගර් යනවා ක්‍රීඩා ඇතුලේ පොකුල. ඒ නිසා ඒක ඉන්නේ මේ ඒ කියන්නේ එතකොට වෙනස් වෙනවා. මේ ක්‍රිකට් රගර් ගෘහස්ත ක්‍රීඩා ප්‍රතිවිරුද්ධයි කියන කතාව හරි. මේ උණ රෝගීන් හෘද රෝගීන් වෛද්‍යවරුන් කියන එක ප්‍රතිවිරුද්ධයි කියන එක. එහෙමනම් වෙන්න ඕන ක්‍රීඩකයන් වුණ කරුවන් වගේ එහෙම හරි. ක්‍රිකට් වුණ කරුවන්, රගර් වුණ කරුවන් සහ වෙනත් ආකාර ප්‍රතිවිරුද්ධ කතාවක්. එහෙමනම් එහෙම ලබන්නේ නැහැ. සර් වෛද්‍ය මේ එක්ස්කියුස් මී සර් මේ ඔක වෛද්‍යවරුන් හෘද රෝගීන් උණු රෝගීන් වෙන්න පුළුවන් නේද? ඔව් එහෙම වෙන්න පුළුවන්. මේක එහෙම මේ එහෙමත් ඉන්නේ. මේකට වෛද්‍යවරුන් වෙන්න තමයි ගැටර වෛද්‍යවරුන් වෙන්න පුළුවන්. නෑ නෑ පුළුවන්. මේක එකම ගැහැ. වෛද්‍යවරුන් උණු රෝගීන් හෘද රෝගීන් අපි අර දැන් මේ උත්තරේට අදාළව දැන් මම මේවා එකින් ගොඩක් විස්තර කරන්නේ. මේක වෙන්න පුළුවන්. අවුතරට අදාළව ගත්තාම එන්නේ මේ මේ දෙක මේ තුන එකිනෙක සම්බන්ධ නැහැ. හරි. එතකොට එතකොට අහගන්නකෝ. දැන් අපි මේ ඉගෙන ගත්තේ දැන් මේ මේ ප්‍රශ්න ටිකේ මුලින් දී ඇති සම්බන්ධතාවයට වඩා සමීප සම්බන්ධය දක්වන වර්ණය. එතකොට මේක කුලතෝලින් තෝරන්නේ කියලා නැහැ. අපි මේ විතර මේ කුලතෝලින් මේ මේ අපි ඉගෙන ගත්ත තර්කන ක්‍රමවේදයේ භාවිතා කරේ මේ ප්‍රශ්න මේ තරගකමනේකින් හොයන්න පුළුවන් කියන එක තහවුරු කරගන්න. මේ විදිහෙන් තමයි බලන්න අපිට නිවැරදි උත්තරයකට ගන්න පුළුවන්. නිවැරදි උත්තරේ සාධනය කර ගන්න පුළුවන්. හැබැයි මේ එහෙම නැතිවක් තියෙනවා. දැන් තරවල මාළු කතාව එහෙම නැතුව ගන්න. ඒක එහෙම නැතුව ගන්න පුළුවන්. හරි. මට තේන්නේ මේ වගේ ප්‍රශ්න ගොඩක් ඔයාලා හදලා යන්න වෙනවා මේ මේ විදිහට මේ thinking pattern එක අල්ල ගන්න. හරි. 19 answer එක මොකද? 19 answer එක A. එක්කෙක් ප්‍රශ්නයේ දී තිබෙන වචන තුන අතර සම්බන්ධතාවය නිරූපණය කරන නිවැරදි සටහන පොරා ඊට නියමිත අංකයේ පිටර මත ලියන්න. මේ වගේම බලන්න මයික් ඔෆ් කරන්න. දහත උත්තරේ B, 18 උත්තරය C. 18 උත්තර කියන්නේ කෙනා B සහ C. හරි බලමු 20. නිලධාරීන් ලිපිකරුවන් යතුරු ලියන්න. නිලධාරීන් ඉන්නවා. සියලු ලිපිකරුවන් රජ නිලධාරීන්ගේ. සියලු යතුරු ලියන්නත් රජ නිලධාරීන්ගේ. උත්තරය අංක 3. හරි. උත්තරය අංක 3. Excuse me, sir. දහට වෙන එකේ දී එන විදිහක් නැහැ ඒක අහනවා පොඩක් අපෝ එක හිතන එක බැලුව බැලුවනම් දෙනවා සාරි ඇඳුම් පැළඳුම් පැළඳුම් කියන්නේ රජේ නෝ නිලධාරීන් ඉන්න පුළුවන් මෙතන රජේ නිලධාරීන් කියලාම කියන්නේ නැහැ නිලධාරීන් කියලා කියන්නේ නිලධාරීන් ලිපි කරවන්න නැතුව යන්නේ නතුරු ලියන්නන් වෙන ලිපි කරවෝ ඉන්න බෑ දානමේ ආන්සර් එකේ අර අපහු රෙකෝඩින් එකකින් බලන්න රෙකෝඩින් එක මේක පන්ති වෙන විනාඩි 5ක් යන 10ක් යනකොට මෙතන ඉස්සර දානවනේ මම බලමු හරි ඊළඟ චක්‍රලේක 50 ලියුම් චක්‍රලේක 50 ලියුම් මොකක්ද උත්තරේ
චක්‍රලේක 50 චක්‍රලේක වෙනම තියෙනවා. දැන් චක්‍රලේක ලියුමක් විදිහට ආවා කියලා ලියුම ඇතුලේ ගන්න එපා චක්‍රලේක. චක්‍රලේක කියන්නේ චක්‍රලේක කියන්නේ රාජ්‍ය ආයතනයක කිසියම් රාජ්‍ය ආයතනයකින් නෛතික ලේඛනයක්. පනත් වෙනයි චක්‍රලේක වෙනයි. චක්‍රලේකන වඩා උඩින් පනත තියෙන්නේ. පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ ලියුම. ලියුම වෙනයි. උත්තර ඒක. ඊළඟ සිද්දක වැය ශීර්ෂයේ වැඩසටහන ව්‍යාපෘති අප දන්නවා කිසියම් දෙපාර්තමේන්තුවකට තියෙන වැය ශීර්ෂය හෙඩ් දෙක. ඒකට තමයි වාර්ෂික අය වැය ලේඛනයේ මුදල් දෙන්නේ ප්‍රතිපාදනය වෙන්නේ. වැය ශීර්ෂය වැය ශීර්ෂයකට හෙඩ් එකක් තියෙන දෙපාර්තමේන්තුවලට ඒක ඇතුලේ තියෙනවා විවිධ වැඩසටහන්. ඒ වැඩසටහන් ඇතුලේ තමයි තියෙන්නේ ව්‍යාපෘති. මේක වැය ශීර්ෂය වැඩසටහන් ව්‍යාපෘති. මේ ගැන අදහස හැමෝටම නැතුව ඇති මේ කැම්පස් අවුට්ේජ් ළඟදී කැම්පස් අවුට්ේජ් ආයතන රජසේවයේ ඉන්න කෙනෙකුට තමයි මේක අවබෝධ වෙන්න තියෙන්නේ. හරි, ඒනට හරි උත්තර දාලා තියෙනවා මම. වැය ශීර්ෂය වැඩසටහන ව්‍යාපෘති. වැය ශීර්ෂය කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව්, වැය ශීර්ෂය කියන්නේ දැන් දැන් ඒක එක වාරට අදාළ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මම මෙතන පොඩි දාලා සාමාන්‍ය අවබෝධයෙන් කියනවා. වාර්ෂික අයවැය ලේඛනයේ කියන්නේ විසර්ජන 50 කඩොම් මත සම්මත කරනකොට ලංකාවේ තියෙන විවිධ දෙපාර්තමේන්තු වලට මුදල් වෙන් කරනවා. මේ මුදල් වෙන් කරනකොට හැම දෙපාර්තමේන්තුවකටම දීලා තිනවා ශීර්ෂයක් හෙඩ් එකක් මුදල් වැය කරන. අන්න ඒකට තමයි කියන්නේ වැය ශීර්ෂය කියලා. ඒ වැය ශීර්ෂය ඇතුලේ තියෙනවා විවිධ වැඩසටහන්. ඒක ඇතුලේ තියෙනවා ව්‍යාපෘති, උපව්‍යාපෘති. ඒවට වෙන වෙනම තමයි වෙන් කරන්නේ. ඒ අර ඒක නිකන් අර ධූරාවලිය. ඒතර ඒ වැය ශීර්ෂයට වෙන් කරනකට මුදල් පිළිබඳව මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ගණන් දෙන්න තියෙන්නේ දෙපාර්තමේන්තුවේ අදාළ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල දෙපාර්තමේන්තුවේ. ඒතර දිසාපතිවරු මේකේ මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ගණන් දෙන්න යොදා ගන්නවා. ඊළඟ පරිපාලන සේවනධාරීන් බහුතරයක් ගණන් දෙමින් යොදා ගන්නවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් වෙනවා. දෙවෙනි එකට උත්තරේ එක 21ට උත්තරේ එක. මේ ගණන් වල සංකේත වෙන වෙනම ඒවා දාලා තියෙන්නේ ඒ කොමා තියෙනවා ඒක තියෙනවා ඒක නම් එතරම් මේ වැය ශීර්ෂය වලට සහන ව්‍යාපෘතිය තමයි එහෙම දාලා තියෙන්නේ. ඒක අර ධූරාවලිය. අංක 22 සිට 23 දක්වා දී ඇති ප්‍රශ්න පහත දී ඇති රූප 8ට හා ඒ සම්බන්ධයෙන් වන තොරතුරු මත පදනම් වේ. තකල් උත්තර ටික තොරන් බලන්න. විස්ස ආන්සර් එක කියනලු 3, විස්ස ආන්සර් එක 3. 22ට 2. අන්තිමට අඳලා තිබුණේ ඒක. වල මාත් එක්ක ඇඳ ගන්න මේක වෙන කොලේක එකයි මම කියන්නේ. නැත්තම් මේ හොඳ කොටට පුළුවන් මට මේක උත්තරේ ගන්න පුළුවන් කියලා හිතනවාද? වල එතන විදිය වැරදි වෙන්න පුළුවන්. ආපෝ පාර තනියම හදලා අර මගේ කොලෙත් එක්ක බලන්න. මොකද මේ මම IQ ක්ලාස් එකට කියලා SLV පරිපාලන සහාය විභාගයේ මේ මම මගේ අත්දැකීම කියන්නේ ඉතාලි මුකින් කියන්නම් මේ වාඩ්ලා හිටියකට. නැත්තම් මේ IQ කියලා දන්නේ නැහැ. මම තනියම මට IQ පුළුවන් කියලා හොඳට. මේ මොකද ඊට කලින් දීපු අර දීවර පරීක්ෂණයක එච්චරම එහෙම මට ලකුණු 90 ගන්නත් තිබ්බා. මම ඉතින් හොඳට පුළුවන්. මම උසස් අධ්‍යාපනයේ විද්‍යා විෂයන වලින් හැදුවා. ඊට පස්සේ
ටියුෂන් කරා එහෙම කියලා මම හිතන්නේ මට හොඳට පුළුවන් කියලා. මම වාල්ලා ඊට පස්සේ මට IQ ගණනාව යා කවුන්ටන්ට් කියලා උගන්වනකොට මේ උගන්වන්නේ යද්දී මේ මම ඒ වෙලාවට කිව්වා මම මොනවද මේ අපි මේ ඉස්සෙල්ලා ඒවා මෙච්චර ගණන් ගන්නත් අපිට මොනවද ගන්න කියලා දැන් ඉඳන් තමයි මම වාල්ලා. හැබැයි ටිකක් එහා යනකොට තේරෙන්න පටන් ගත්තා ඒ තියරි නෙමෙයි IQ කියලා. මම අලුත් දේවල් ගොඩක් හඳුනගත්තා. ඒක නිසා මේ අර නිකම් මේ ගණන් වාලා මට ID දෙනවා කැමති දෙයක දෙන්න. මේ අපි ගන්න විදිහ මම ගන්න විදිහ ඔබ ගන්න විදිහට වෙනස් නම් අනිවාර්යයෙන්ම ඒක සටහනක් දාගන්න කොහොම වුණත් ඒක සටහනක් දාගන්න හොඳයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ඒක අපි මේ 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 වෙලාව වෙන් කරලා තියෙන මේ වෙලාවේ ඔබ යමක් ගන්නවා වෙන හරි ඒ නිසා මේ මාත් එක්ක යන කෙනාට අර උත්තරේ විතරක් අකුණු කරගන්නේ නැහැ ඔබ උත්තරේ විතරක් අකුණු කරගන්නේ වැඩක් නැහැ මේ මේ ප්‍රශ්න අපරාධ වෙනවා දැන් ඔබට මේකේ සොෆ්ට් කෝපි එක තියෙන නිසා ඔබ හොඳට ප්‍රින්ට් එක ගන්න පුළුවන් ඒතර අපව මේ පේපර් එකේ වටිනාකම නැති වෙන්නේ නැහැ හැබැයි මේ අර අවශ්‍ය මේ කියන අපි උත්තරේ ගන්න විදිහ පොඩි නෝට් එකක් එක්ක යන්න මිනිස් ඉත කියන එක දැන් මේ ඉගෙන ගත්තා අනිද්ද උදේට බලන්නකො ඒක තා හොච්චර අමතක වෙලා දිනුනද කියලා එහෙම මතක වෙනවා හරි ඊළඟ මේ ප්‍රශ්න අතම තියන්නේ තම විදිහකට අපේ ප්‍රශ්නත් බලන්න කලාකෘති සාහිත්‍ය පොත් නවක කලාකෘති තියෙනවා කලාකෘති තියෙනවා සියලු සාහිත්‍ය පොත් අපි දන්නවා කලාකෘති වෙනවා සරි සියලු කලාකෘති සාහිත්‍ය පොත් වෙන්න පුළුවන් ඒ දෙකත්ම හරියන්නේ හැබැයි මේ මේ සාහිත්‍ය පොත් ඇතුලේ නවකතා තියෙන උත්තරේ පහ හරි මාංශ භක්ෂකයින් ශාක භක්ෂකයින් මුවන් මාංශ භක්ෂකයින් ශාක භක්ෂකයින් මුවන් බර මාංශ භක්ෂකයෝ ඉන්නේ මාංශ භක්ෂකයෝ මාංශ භක්ෂකයෝ ඉන්නවා ශාක භක්ෂකයෝ ඉන්නවා මේ තමයි මෙන්න මේglColor ටික තමයි ශාක භක්ෂක මෙන්න මේglColor ටික තමයි මාංශ භක්ෂක ඒ දෙකම කරන අයත් ඉන්නවා සර්ව භක්ෂක මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා අපි ඒක දන්නවා මුව ඉන්නවා මාංශ සෝරි සාක භක්ෂකයෝ ඇතුලේ මුව සාක භක්ෂකයෝ ඇතුලේ මුව උත්තරේ එන්නේ එතකොට 8 දැන් 8 සර් ඉස්ස 23 වෙනි එකට සාහිත්‍ය නොවන නවකතා පොත් තියෙන්න බෑයිද සාහිත්‍ය නොවන නවකතා පොත් අපි සාහිත්‍ය කෘතින් කියන නිකන් අඹ ඉදුණු අඹ ඉදුණු පළතුරු පෙර අඹ තියෙනවා මේ අඹ ඉතර අරන් අඹ ඉදුණු පළතුරු අඹ අතර තියෙන පුළුවන් ඉදුණු පළතුරු නේ ඉදුණු පළතුරු ඊට පස්සේ පේර තියෙනවා පේර අතර තියෙන පුළුවන් ඉදුණු පේර මේ පේර
මේ තියෙන්නේ ඉදුණු උපේ. මේ තියෙන්නේ ඉදුණු අංග. ඉදුණු අංග. කලාකෘති සාහිත්‍ය පොත් මේ දැන් කවි පොත් වගේ දෙයක් තිබ්බත් ඒත් ඔය විදියටම දෙන්න ඕනේ. ඒක සාහිත්‍ය පොත් ඇතුළට නෙන්නේ. ඔය සාහිත්‍ය එතකොට දැන් එහෙම නෑ මොනාරි මොනවාද කලාකෘතියක් කිව්වහම වෙන වෙන කලාකෘති තියෙනවා. නෑ කලාකෘති නෙමෙයි සර් සාහිත්‍ය පොත් ඇතුළට කියන එක තමයි පැටලෙන්නේ. ඒතර දැන් අපි හිතමුකෝ පෙළ පොත් කියලා අන්තිමට තුන්වෙනි එක දුන්නෝ. ඒ පෙළ පොත් සාහිත්‍ය පොතක් පොතක් වෙන්නේ. පෙළ පොත් වෙනම වෙනම එකක්. පෙළ පොත් සියලු විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරුන් රෝගීන් ආමිතුමේම ඉන්න පුළුවන්. විසිපහට ආන්සර් එක තුන වෙන්න බැරිද කියලා අහනවා. විසිපහට ආන්සර් එක තුන වෙන්න බැහැනේ. අර ඉදුණු ඉදි අමු අමු අඹයි අමු පළ අමු පෙරයි කියන පුළුවන්. හරි. ඊළඟ නළු නිලියන් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් කලාකරුවෝ. නළු නිලියන් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් කලාකරුවෝ. මෙතන එක බැලුවම අපිට පේනවා කලාකරුවෝ සියලු නළුවෝ සියලු නිලියෝ සියලු චිත්‍රපට අධ්‍යක්ෂකවරු කලාකරුවන් කලාකරුවෝ තමයි ලොකුයි. සියලු නළු නිලියන් කලාකරුවන්. සියලු චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ද කලාකරුවන්. ඇතැම් චිත්‍රපට අධ්‍යක්ෂකවරු නළු නිලියන්ද වෙයි. එහෙම නැත්නම් සමහර නළු නිලියන් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ද වෙයි. සමහරක් යන නිරූපණය කරනවා චේත. එකම මේ අපිට මේකේ අවස්ථා තුනයි ඔළුවේ තියෙන්න ඕන. මේ තර්කණය. සියලු කියන එක කොහේ හරි තැනක සඳහන් වෙන්නේ. සඳහන් වෙන්නේ වචනෙම තියෙන්න ඕනේ නෑ. සියල්ල යන අදහස ඇවිල්ලා තියෙනවා නම් සියලු කියන අදහස ඇවිල්ලා තියෙනවා නම් ඒක මේ අනිත් එකේ උපකොලයක්. ඒතර කලාකරුවෝ නළු නිලිය කියපු ගමන් අපි දන්නවා දැන් සාහිත්‍ය නවකතා පොත් කියපු ගමන් අපි දන්නවා ඒක සාහිත්‍යාංගයක්. එහෙනම් සාහිත්‍ය පොත්වල උපකොලයක්. නළුවෝ නළුනිලිය කියපු ගමන් කලාකරුවන් කියපු පුරුකයක්. චිත්‍රපට අධ්‍යක්ෂකවරු කියපු ගමන් කලාකරුවන් පුරුකයක්. ඒ වගේම අපි දන්නවා නළුනිලියෝ චිත්‍රපට අධ්‍යක්ෂකවරු වෙනවා. සමහර චිත්‍රපට අධ්‍යක්ෂකවරු නළුනිලියෝ. ඒක නිසා ඒක ඡේදන පුරුකයක් තියෙනවා. මේ තියෙන්නේ නළුනිලිය. මේ තියෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරු.
උත්තරේ එතකොට හතරනේ හතර ළඟට ඇඳුම් සාරි කලිසම් ඇඳුම් සාරි කලිසම් ඇඳුම් සාරි කලිසම් කරන්න බලන්න කරන්න ලේසි විසි හය ආන්සර් එක මොකක්ද කියලා අහනවා විසි හයට ආන්සර් එක වෙන්නේ විසි හය කියන්නේ හතර විසි හයට හතර විසි හතට හතර දැන් විසි අටේ ඉන්නේ බලමු මේ තියෙන්නේ ඇඳු සියලු සාරි ඇඳු සියලු කල් සම්බන්ධ මේ දෙක අතර සම්බන්ධයක් නැහැ උත්තරය අංක 3 උත්තරය අංක 3 ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩකයන් පාසල් සිසු සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් එක අපි දන්නවා මේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකෝ මේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩකයන් සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩකයන් ඊගවට කියන්නේ පාසල් සිසුන් පාසල් සිසුන් අතර ඉන්න පුළුවන් ක්‍රීඩකයෝ ඉන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්න පුළුවන් මේ පාසල් සිසුන් එකටත් එන්නේ එතකොට හතර උත්තරේ හතර ඊළඟ එහෙ තිස්වෙනි එක පාසල් සිසුන් සම්බන්ධයක් නැහැ කියලා ගන්න බෑ පාසල් සිසුන් අතර ඉන්නවන ක්‍රීඩකයෝ හරි ප්‍රධාන බලන්න දරට අමාරුනේ ගණන් වල ගණන් කරලා දෙන්න බලා විශ් කරා තව ගොඩක් මේ ප්‍රැක්ටිස් කරන්න වෙනවා ඔයාල තනියම රාජකාරී ලිපි ඉංග්‍රීසියෙන් ලියනලද ලිපි සිංහලෙන් ලියනලද පෞද්ගලික ලිපි රාජකාරී ලිපි මේ තියෙන රාජකාරී 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 මෙහෙම අර මම වින්න නෝට් එකක් එක්ක ඉතන මම ඇත්තටම හිතන්නේ කිය මේ ප්‍රශ්න දෙක ඉවර කරලා නෝට් එක දෙන්න මේ මේක මේ විදිහට හදලා හැබැයි රටේ මේ නෝට් එකෙන් මෙහෙම යන එක පහසු කරලා මට කවුරු කරවන්න ඕන එහෙනම් මට හිතනවා නෝට් එක කලින් දින්න එක වටිනවා හරි රාජකාරී ලිපි ඉංග්‍රීසියෙන් ලියනලාද ලිපි හරි ඇතම් රාජකාරී ලිපි ඉංග්‍රීසියෙන් ලියනලාද ලිපි වේ ඇතම් රාජකාරී ලිපි ඉංග්‍රීසියෙන් ලියනලාද ලිපි වේ එහෙනම් ඇතම් රාජකාරී ලිපි ඉංග්‍රීසියෙන් ලියනවාද ලිපි මෙහෙම එනවා ඉංග්‍රීසියෙන් ලියනවාද ලිපි මෙතන තියෙන්නේ ඉංග්‍රීසියෙන් ලියනවාද රාජකාරී ලිපි ලියනවාද පොත් ඉංග්‍රීසියෙන් ලියනවාද මයික් ඔෆ් කරන්න
විසනමයි පහ වෙන්න බෑ කියලාවත් අපෝ බලන්න මොකද පස්වෙනි එකේ මේ සියලු පාසල් සිසුන් ගැන කතා වෙන්නේ නෑනේ ක්‍රීඩකයෝ ඉන්නවා ඒක ඇතුළේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නවා පාසල් සිසුන් කියන වෙනම කෑ සියලු සිසුන් කියලා ආවන හරි මොකද පාසල් සිසුන් විතරක් වන ක්‍රීඩකයෝ ගැන නෙමෙයි කියන්නේ ඉතින් ආන්සර් එක දෙහිට ආන්සර් එක දෙක වෙන්න බෑ මේක කියලාම තියෙනවා සිංහල ලියනකට පෞද් කියන්නේ. ඒතර මේ රාජකාරී ලිපි කියලාද ඒක ගෑවෙන්න බෑ පෞද් කියන්නේ. හරි. This actor. ආනයනික පිටිතුරු කල් පිටිතුරු ආනයනික පිටිතුරු පිටිතුරු කල් පිටිතුරු ආහාර බලමු ඒක ටිකක් හොඳ ප්‍රශ්න මේ තියෙන පිටිතුරු ඇතම් පිටිකිරි සමහර පිටිකිරි ආනායනික පිටිකිරි වාක්‍යෙම තියෙනවා වෙනවා සමහර පිටිකිරි විතරයි ආනායනික පිටිකිරි වෙන්නේ සමහර දේශී පිටිකිරි තියෙනවා ඒ නිසා මෙහෙම වෙනවා ආනායනික පිටිකිරි ආනයනික ආහාරස තියෙන්නේ නේද? හරි ආනයනික ආහාර. ආනයනික ආහාර. පිටිකිරිද ආහාරයක් වෙයි. ඒ නිසා පිටිකිරි ඇතම් පිටිකිරි ආනයනික ආහාරයක් වෙයි. ඇතම් පිටිකිරි ආනයනික ආහාරයක් වෙයි. ඇතම් පිටිකිරි සමහර පිටිකිරි ආනයනික ආහාර වෙයි. ඇතම් ආනයනික ආහාර අතර සමහර පිටිකිරි වර්ගද ඒක තමයි ප්‍රකාශය. අපි අද අපිට අපි
අපිගේ මේකෙන් ගම් වෙන ප්‍රකාශ සමහර පිටිකිරි වර්ග සමහර ආනයනික ආහාර අතර පිටිකිරි වර්ගද ඇත ආනයනික ආහාර අතර සමහරක් පිටිකිරි මේ දෙන්නත් මෙහෙම ඒවා අර සමහරක් පිටිකිරි වල ආනයනික ආනයනික ආහාර ඊට පස්සේ කල්ිකුත්තු ආහාර අතර සමහර පිටිකිරි තියෙන ඒවා ආනයනික වෙන්නත් පුළුවන් දේශීය වෙන්නත් පුළුවන් කල්ිකුත්තු ආහාර අතර නැත්නම් වෙනත් ආනයනික ආහාර වලත් තියෙන පුළුවන් සමෙන් මෙහෙම තමයි ඉන්න ඕන කල්ිකුත්තු ආහාරයෙන් උදල තියෙනවානේ මෙහෙම තමයි ඉන්න ඕන කල්ිකුත්තු ආහාර කල්ිකුත්තු ආහාර මේ විදිහව ගණන් වලට එනවා තම මෙතන එන්නේ අපි මේක හඳුනගන්න. ආනයනික මෙතන තියෙන්නේ දේශීය පිටි. මෙතන තියෙන්නේ පිටිකිරි නොවන ආනයනික ආනයනික ආහාර අපි මෙහෙම මේවයි ගණන් මම වෙන පාඩමක් කරන දවසක හරි මේ වගේ ගණන් දෙක තුනක් ගන්න අපිට ඒක තහවුරු කරගන්න තහවුරු වෙන්න ඕන මෙතන ඉන්නේ කල්ිකුත්තු ආනයනික ආහාර මෙතන තියෙන කල්ිකුත්තු දේශීය පිටි ඔය ප්‍රශ්නෙට මේ අර ඔය රවුන්ඩ් තුන ඔලිම්පික් වලලු වගේ එන්න බැරිද මැදට කල්ිකුත්තු ආහාර වෙලා මැදට කල්ිකුත්තු ආහාර තියෙන විදියට එන්න බෑනේ. බලලා එක පොඩක් එහෙම ගන්න. තනියම හදලා හිතන්න. වාගෙන් මෙහෙම නේද? මෙහෙම නේද? එහෙම නේ? නෑ නෑ සර්. ඔලිම්පික් වලලු වගේ මැද දෙක කැපෙන විදියට මේ ඇඳලා මේ විවිධ විග්‍රහ කර ගන්න පුළුවන් කියලා පොඩ්ඩක් බලන්න. මෙතන තියෙන්නේ මොනවද කල්ිකුත්තු ආහාර කල්ිකුත්තු ආනයනිකත් නොවන පිටිකිරිත් නොවන ආහාර කල්ිකුත්තු ආනයනික ආ පිටිකිරි නොවන මැද තියෙන්නේ කල්ිකුත්තු ආනයනික පිටි දැන් මේ වගේ ඒවා ගණන් විදිහට අහන්න පුළුවන් මොකද මොහරි දත්ත ටිකක් දීලා දැන් මේක විතර දත්ත ගන්න පුළුවන් කියලා අපිට පේන්නේ නැහැ නේද විදියට දත්ත ටිකක් දීලා ඔය අහන්න පුළුවන් අර මේකේ කල්ිකුත්තු ආනයනික පිටිකිරි ප්‍රමාණය කොච්චර අපිට මේ දත්ත ඇසුරේ මෙන්න මේ වගේ එකට ලිහා ගන්න එක මේ වගේ එකට වෙන් කර ගන්න එක තමයි අපේ බුද්ධිය වෙන්නේ මම එහෙම ගණන් ටිකක් දෙන්නම්. දැන් ගොඩක් දාලා විභාගය ගණිතමේ වට වඩා අර මෙහෙම තර්කණීන් ගන්න තමයි. මයික් ඔෆ් කරගන්න. පල්ත්‍රා මයික් ඔෆ් කරගන්න. පල්ත්‍රා එම් ඩබ්ලිව් එන් වයි
අපේ උත්තරේ ඉන්නේ ප්‍රකීද උත්තර අංක 2 පහත අංක 6 සිට 10 දක්වා 1 හා 2 ප්‍රකාශයන් දෙකක් හා A හා B නිගමනයන් දෙකක් දැක්වේ. නිගමනයේ පමණක් නිවැරදි නම් sorry ඊට උඩ තව එකක් තියෙනවා. අංක 100ත් 500ත් අතර 15 ගුණාකාර. අංක 100ත් 500ත් අතර 15 ගුණාකාර. 100ත් 500ත් අතර 15 ගුණාකාර. 100ත් 500ත් අතර 15 ගුණාකාර. ඊළඟට 200ත් 700ත් අතර 10 ගුණාකාර 200ත් 700ත් අතර 10 ගුණාකාර 10 ගුණාකාර 15 ගුණාකාර තියෙනවා 10 ගුණාකාර ඊකාවට 0.17 අතර 5 ගුණාකාර 0.17 අතර 5 පහේ ගුණාකාර අපිට මේකේ අවබෝධ වෙන්න ඕන කාරණේ තමයි 0.17 අතර තියෙන පහේ ගුණාකාර 0.17 අතර පහේ ගුණාකාර 15 ගුණාකාරක් වෙනවා 10 ගුණාකාරක් වෙනවා එනිසා අපි මේ 100ත් 500ත් අතර තියෙන සියලු 15 ගුණාකාර 0.17 අතර තියෙන 5 ගුණාකාර වල උපකුලකයක් වෙනවා. ඒ වගේම තමයි 200ත් 800ත් අතර තියෙන 10 ගුණාකාර 0.17 අතර තියෙන 5 ගුණාකාර වල උපකුලකයක් වෙනවා. සියලුම 0.17 අතර තියෙන 5 සියලුම 200ත් 700ත් අතර පිහිටි 10 ගුණාකාර 0.17 අතර පිහිටි 5 ගුණාකාර අතර පිහිටයි. සියලුම 100ත් 500ත් අතර පිහිටි 15 ගුණාකාර 0.17 අතර 5 ගුණාකාර තුල පිහිටයි. ඒ අවබෝධය තියෙන්න ඕන. එතකොට සියලුම නිසා මේක ඇතුළට එනවා. ඒ වගේම තමයි 500ත් 15 500ත් 100ත් අතර 15 ගුණාකාර වල සමහරක් 200ත් 800ත් අතර 10 ගුණාකාරද වේ 100ත් 500ත් අතර 15 ගුණාකාර සමහරක් 200ත් 800ත් අතර 10 ගුණාකාරද වේ අපි දන්නවා මොකද 15 ඒවා දෙකක් එකතු වුනාම 30යි 30 10 ගුණාකාරයක් ඒ වගේ 100ත් 500ත් අතර පිහිටනවා සමේ තියෙන්නේ මේ තියෙන්නේ 0.17 අතර 5 ගුණාකාර මේ තියෙන්නේ 200ත් 800ත් අතර 10 ගුණාකාර මේ තියෙන්නේ 100ත් 500ත් අතර 15 ගුණාකාර මැද තියෙන්නේ කොහොමද මේ දෙක අතර පිටින්න පුළුවන් ඒ කියන්නේ 10 15 ගුණාකාරවල يعني මෙන්න මේවා 100ත් 500ත් අතර පිහිටන ඇතම් 15 ගුණාකාර 200ත් 800ත් අතරද පිහිටයි අන්න ඒවද මෙතන තියෙන සමහරක් තියෙනවා හරි සර් ඒක නෝට් එකක් දෙනවා නෝට් එකක් කියන්නේ මේක වෙන්නේ මේක නෝට් එකක් මෙහෙම ඕන නම් ලියාගන්න මම ලියාගන්නවා අවශ්‍ය කෙනෙක් ලියාගන්න
සීයත් පන්සියත් අතර පිහිටි පහළවී ගුණාකාර සීයත් පන්සියත් අතර පිහිටි පහළවී ගුණාකාර නොට් එක පොඩි ලියාගන්න සීයත් පන්සියත් අතර පිහිටි පහළවී ගුණාකාර සියල්ල 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 බිින්දුවත් දාහත් අතර පිහිටි බිින්දුවත් දාහත් අතර පිහිටි පහේ ගුණාකාර තුන පිහිටයි පහේ ගුණාකාර තුන පිහිටයි පහේ ගුණාකාර තුන පිහිටයි ඒ වගේම ලියන්න 200ත් 700ත් අතර පිහිටි මට ලියන්න 200ත් 700ත් අතර පිහිටි 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 දහය ගුණාකාර සියල්ල බිින්දුවත් දාහත් අතර පිහිටි බිින්දුවත් දාහත් අතර පිහිටි බිින්දුවත් දාහත් අතර පිහිටි පහේ ගුණාකාර තුන පිහිටයි පහේ ගුණාකාර තුන පිහිටයි හරි චේතනය ගැන අදහස දාගන්න. මොකද මේ මේ ඇතම් 100ත් 500ත් අතර පිහිටි ඇතම් 15 ගුණාකාර 200ත් 700ත් අතර පිහිටි 10 ගුණාකාර වෙනවා. හරි. ඔන්න එක ලියාගන්නකෝ. 100ත් 500ත් අතර පිහිටි 100ත් 500ත් අතර පිහිටි 100ත් 500ත් අතර පිහිටි සමහර පහළවී ගුණාකාර නැත්නම් පහළවී ගුණාකාර නැත්නම් සමහර පහළවී ගුණාකාර දෙසියත් හස්සියත් අතර පිහිටි දෙසියත් හස්සියත් අතර පිහිටි ඇතැම් දහයි ගුණාකාරයන්ට ඇතැම් දහයි ගුණාකාරයන්ට සමානවේ හරි අපි එනවා තවත් ප්‍රශ්න ටිකක් තියෙනවා ඉක්මනට කරමු කියලා කියනවා මේ වගේ එකක් හරි ඊළඟට ඉක්මනට යමු. එක එක්කෙනාට දෙන එක එක අවශ්‍යතාවයකට නෝට් එකක් ඕන තව කෙනෙකුට නෝට් එකක් ඕන නැති වෙනවා. හරි. අවශ්‍ය දේවල් තමයි තනියම ලියා ගන්න. මේ සමහර දේවල් නෝට් එකක් ඕන නම් ඇත්තටම ඉල්ලන්නේ මේක ඔබ ඉගෙන ගැනීම සඳහා භාවිත කරන්න අවස්ථාව. හරි. මේක විභාග අවස්ථාවනේ. හරි. ඊළඟ පහතාංක හයේ සිට 10 දක්වා එක හා දෙක ප්‍රකාශයන් දෙකක් හා ඒ හා B නිගමනයන් දෙකක් දැක්වේ. A නිගමනයේ පමණක් නිවැරදි නම් පිළිතුර අංක 1ද B නිගමනයේ පමණක් නිවැරදි නම් පිළිතුර අංක 2ද A හා B නිගමන දෙකම නිවැරදි නම් පිළිතුර අංක 3ද A හා B නිගමන දෙකම වැරදි නම් පිළිතුර අංක 4ද ලෙස තෝරන්නලු බලමු. සියලුම කට්ටයින් තට්ටයින් වෙනවා. ඒක අදහස මොකද්ද?
සියල්ල ලෙස දැක්වෙන කුලකය අනෙක් කුලකයේ කුලකය. මේ ඉන්නේ තත්ත්වය. සියලුම කට්ටයින් තත්ත්වය. සියල්ල ලෙස දැක්වෙන කුලකය අනෙක් කුලකයේ කුලකය. සමහර පොට්ටයින් තත්ත්වයින් වේ. සමහර පොට්ටයින් තත්ත්වයින් වෙනවා. සමහර පොට්ටයින් තත්ත්වයින් නම් ඒ පොට්ටේ අතර කට්ටයෝ ඉන්න පුළුවන්. තාම මෙහෙම. පොට්ටේ අතර කට්ටයෝ ඉන්න පුළුවන්. මේ තමයි පොට්ටේ. අදින්නාව රූප එකක් අහන්න තිබ්බත් විභාගේ රූපය තිබුණත් මෙහෙම. විභාගේ දැන් ඉන්නේ එහෙම රූප තෝරන්නේ නෙමෙයි. ඒක නිසා මේ කුණක පිළිපද. විභාගේ දැන් ඉන්නේ මේ වගේ තොරතුරු දීලා අපේ තර්කණයේ මනින්. තර්කණයට අපි මේක භාවිත පාවිච්චි කරන්න වෙනවා හරි උත්තරේ සාධනය කරගන්න. හරි උත්තරේ තීරණය කරගන්න. හරි. මෙතන මේ ප්‍රශ්නේ අතරම මම කන්දේ වඩා හදලා ප්‍රශ්නයක්. මේ පොඩි මිටඩා මේ ප්‍රශ්න සංකීර්ණ කරලා වලට දෙන්න. හරි. බලමු. ප්‍රශ්නය ගන්න තමයි මයික් ඔෆ් කරන්න. 152. හරි. සර් පොට්ටේන් කියන එකටත් ඇයි පොට්ටේන් කියන එක මේ ඡේදනය කරේ? ඒක තට්ටෙන් තට්ටෙන් කියන එකට විතරයි නේද පොට්ටෙන් කියන කයිති වෙන්නේ. මොකද? නෑනකින් සියලුම කට්ටෙන් තට්ටෙන්නේ. එතකොට මේ එතකොට කට්ටය ඉන්නේ තට්ටය ඇතුලේ. එතන පොට්ටේ වෙන්න පුළුවන් කට්ටය. ඒක තමයි මේක දෙන ප්‍රශ්නේ. මොහොමඩ් පොට්ටේ ඉන්නේ තට්ටේ. ඈ? සමහර පොට්ටේ ඉන්නේ තට්ටේ. ඔය තමයි. සමහර පොට්ටේ ඉන්නේ තට්ටේ. එතකොට සමහර පොට්ටේව ඉන්න පුළුවන් මේ තට්ටියක් මොන කට්ටියක් තමයි ඉන්නේ. මේ මෙබැති නේද? හරි. සියලුම කට්ටේන් තට්ටේ. සියලුම කට්ටයෝ තට්ටයෝ. සමහර පොට්ටෙයින් තට්ටෙයින්. සමහර පොට්ටෙයින් තට්ටෙයින් මෙතන ඡේදනය කරලා ගියාම ඒකේ අදහස තමයි මේ පොට්ටේ අතර ඉන්නේ තට්ටයෝ විතරයි. හැබැයි තට්ටේ අතර කට්ටයෝ ඉන්නවා. ඒක තට්ටයෝ ඉන්න කට්ටේ මේ ඉන්න පුළුවන්. හරි. මොහොමඩ් තට්ටේ. ඒක අපිට මේ ප්‍රකාශ වලින් නිගමනය කරන්න බෑ. මොහොමඩ් අනිවාර්යයෙන්ම කට්ටේ. ඒක අපිට කියන්න නැහැ. උත්තරය අංක 4. උත්තරය අංක 4. මේ මිලට සංකීර්ණ කළා මේ නිගමනය දෙන්න ෆෝම් එක. අනිුනේ ඒ උත්තර අංක 4. ඊළඟ. Excuse me sir. දැන් මේකේ අනිවාර්යම මේ දැන් මොහොමඩ් කට්ටේ කියන එක අපිට ගන්න බෑනේ. ඒතර මේ ගානේ නම් මොහොමඩ් අනිවාර්යයි කට්ටේ කියන එකත් වැරදි. දැන් සමහර වෙලාවට ගානක් දුන්නොත් සර් දැන් පළවෙනි එක ගන්න බෑ. නෑ මෙහෙම. ඒක මේක දිනන්න. මෙන්න මෙහෙම එකක් ඔය කියන්නේ. ඒක තමයි. මේක මේ දැන් මෙහෙම එකක් කිව්වොත් එහෙම දැන් මෙතන තමයි උඩ ප්‍රකාශයක් හරි දීලා තිනවා මොහොමඩ් කට්ටේ අතර සිටී කියලා. එතකොටත් මොහොමඩ් අනිවාර්යයෙන් කට්ටේ කියලා කියන්න බෑ. මොහොමඩ් කට්ටේ වුණත් මොහොමඩ් ඉන්න පුළුවන් කට්ටේ අතර නැතුව මෙන්න මෙහෙම කට්ටේ ගෝපමණින් කට්ටේ කියලා කියන බෑ. ඒක තමයි ආව අහන්න. හරි. ඊළඟ මොහොමඩ් කට්ටේ කියන එක සතොතන ඒ කියන්නේ වෙන්නත්ද ඒ කියන්නේ කියලා නැති වුණාට ඒක වෙන්න පුළුවන් නේද? ඔව් වෙන්න පුළුවන්. අපිට මේ දීලා තියෙන ප්‍රකාශ ඇසුරෙන් එන්න වෙන්න පුළුවන් නිගමනය. අපේ උපකල්පනයක් මේ එක. අනිවාර්යයෙන්ම ඉදිරිපත් වී ඇති ඉදිරිපත් කරලා තියෙන තොරතුරු ඇසුරින් දත් ඇසුරින් තමයි අපි නිගමනයට එන්නේ. ඉදිරිපත් කරලා ඇති දත් ඇසුරින්. උසාවියකෙත් එහෙමනේ. උසාවියේ මොන සාධාරණේ තිබුණත් දත් ඉදිරිපත් තොරතුරු ඉදිරිපත් කරලා නැත්නම් උසාවියේ තීරණයක් වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙන දත් අනුව තමයි අපි තීරණයට එන්නේ. ඊට අදින තොරතුරු අනුව. අපි හිතේ තියෙන ඒවාට වෙන්නේ නෙමෙයි. හරි සර්. සර් අරක රූප සටහන අඳිනකොට තට්ටිය ඇඳලා කට්ටිය ඇඳලා අර සමහර පොට්ටේන් තට්ටියන් වේ කියද්දී දෙකම ඡේදනය කරානේ. එතකොට සර් එකක් විතරක් ඡේදනය වෙන්න එන්නේ වාක්‍ය මොකක්ද සර්? දැන් එතන සමහර පොට්ටේන් තට්ටේන් කිව්වහම සර් දෙකම ඡේදනය කරානේ.
එතකොට තට්ටේ විතරක් ඡේදනය කරනවා නම් එතන තින්න ඕන. මෙහෙම කියන්න පුළුවන් ඉතින්. පොට්ටේන් කිසිම විදිහක තට්ටේ ඉන්න ඕන අතර සමහර පොට්ටේන් තට්ටේ ඉන්නේ. හරි. ඊළඟ. සියලුම දොඩම් ගස් නාරන් ගස් වේ. සියලුම දොඩම් ගස් නාරන් ගස් වේ. සියලුම දොඩම් ගස්. එතකොට දොඩම් ගස් සියලුම දොඩම් ගස් නාරන් ගස් වෙනවා. සියලුම දොඩම් මේ තියෙන දොඩම් සියලුම දොඩම් ගස් නාරන් ගස් වෙනවා. ඒතර සියල්ල ලෙස දැක්වෙන කුලකයා අනෙක් කුල කිවි කුලකයා. මේ තියෙන නාරන්. නාරන්. සියලු දෙහිකස් දොඩම් ගස් වේ. සියලු දෙහිකස් දොඩම් ගස්. සියලු දෙහිකස් දොඩම් ගස්. නා සියල්ල ලෙස දැක්වෙන කුලකයා අනෙක් කුල කිවි කුලකයා. මේ තියෙන දෙය. මේ තියෙන දෙය. නිගමනය. දොඩම් ගස් නොවන නාරන් ගස් නැත. දොඩම් ගස් නොවන නාරන් ගස්. මේ තියෙන දොඩම්. දොඩම් ගස් නොවන නාරන් ගස් නැද්ද? තියෙනවා. මේ තියෙන. මේ තියෙන දොඩම් නොවන නාරන්. අපි මේ ක්‍රමයෙන් මේක හිතන්නේ නැතුව අපි මේක ඔළුව හිතලා අපි මේ ක්‍රමයක් ඉගෙන ගන්න නැති කෙනෙක්. මෙහෙම හැමෝම ඉගෙන ගන්න නැහැ මේ ක්‍රම. එහෙම ඉගෙන ගන්න නැති කෙනෙක්. අපි මේක හිතෙන් හිතනවා. මෙහෙම මෙහෙමයි මෙහෙමයි ආදොඩ දොඩංගස් නොවන නාසියලු දොඩංගස් නාරංගස් වේ එහෙනම් දොඩංගස් නොවන නාරංගස් නෑ එහෙනම් ඒක එහෙම නෑ සියලු දොඩංගස් නාරංගස් නම් දොඩංගස් නොවන නාරංගස් තියෙන්න පුළුවන් අපිට ඔළුව අවුල් වෙනවා ඒක ඔළුව අවුල් නොවී මේ තීරණය ගන්න තමයි අපි මේ සටහන භාවිත කරන්නේ දැන් මේකේ පේනවා දොඩංගස් නොවන නාරංගස් තමයි මේ තියෙන්නේ කියලා ඒ කියන්නේ දොඩංගස් නොවන නාරංගස් තියෙනවා දොඩංගස් නොවන නාරංගස් නැත ඒක වැරදුයි ඒ ඒ නිකමනේ වැරදුයි දෙහිගස් සියල්ල නාරන් ගස් වේ. මේ තියෙන දෙහි. දෙහිගස් සියල්ල නාරන් ගස්ද? ඔව්. මේ නාරන් ඇතුලේ තමයි දෙහි තියෙන්නේ. දෙහිගස් සියල්ල නාරන් ගස් තමයි. ඒ නිගමනේ හරි. ඒ වැරදි වී හරි කියන්නේ උත්තරේ දෙක. උත්තරේ දෙක. තිස්තුනට උත්තරේ හතර. හරි. සමහර සිංහයන් බල්ලන්නේ මහනවා සමහර සිංහයන් බල්ලන්නේ සමහර සිංහයන් බල්ලන්නේ සමහරක් කියන එකේ අදහස අර අසම්පූර්ණ සම්බන්ධය මේ සිංහයෝ මේ ඉන්නේ බල්ලෝ බල්ලන් මේ අර සමහර සිංහයන් බල්ලන් වෙච්ච අය බලු සිංහ බලු වෙච්ච සිංහ බල්ලන් නොවන සිංහයන් නරියන්නේ බල්ලන් නොවන සිංහයන් නරියන්නේ මේ පැත්තේ ඉන්නේ බල්ලන් මේ පැත්තේ ඉන්නේ බල්ලන් ආ මේ පැත්තේ ඉන්නේ බලු සිංහ බල්ලන් නොවන සිංහයෝ නරියලු මේක සිංහයෝ නරියු මේ නැත්තම් සිංහයෝ බලු උනේ නැත්තම් අනිවාර්යයෙන්ම උන් නරියලු සිංහයෝ බලු වෙලා නැහැ උන් නරියලු මේ නරියලු ඉල් බලු බල්ලන් හෝ නරියන් හෝ නොවන සිංහයන් සිටි බල්ලන් හෝ නරියන් හෝ නොවන සිංහ බල්ලන් හෝ නරියන් හෝ නොවන සිංහ සිංහයෝ ඉන්නවා නම් එක්ක නරි වෙන්න ඕන නැත්නම් බලු වෙන්න බල්ලෝ හරෙන් නරි හරි වෙච්ච නැති සිංහෙක් නැහැ එනිසා ඒ ප්‍රකාශය වැරදි සර් දෙවෙනි ප්‍රකාශයේ තියෙන්නේ බල්ලන් නොවන සිංහයන් නරියන් වේ කියලානේ. ඒකේ බල්ලන් නොවන සියලුම සිංහයන් නරියන් වේ කියලා නැති නිසා අපිට ඒකේ සමහර සිංහයන් නරියන් වේ කියලා ගන්න බෑද? නෑ. සමහර සිංහයන් කියලා නෑ නේද? බල්ලන් නොවන සිංහයන් මේ දීලා තියෙන දත්ත ටික ඇතුලෙන් විතරයි අපි ප්‍රකාශයේ සාධනය කරගන්නේ. හරි සර්, thank you. අනිවාර්යයෙන්ම මේ එකක් දැන් මෙතන මේ දෙන්නෙම දැන් හිතන්නකෝ දැන් සමහර සිංහයන් බල්ලන්නේ. දැන් ඔය වචන දීලා තියෙන්නේ අපි අවුල් කරන්නනේ. සිංහයෝ බල්ලෝ වෙන්නේ නැහැනේ මේ දීලා තියෙන නිකන් වචන. ඒතර ඒකේ ඉන්න මේ සිංහයාත් බල්ලාත් ගැන හිතලා තීරණ ගන්න යන්න එපා. එහෙම ගන්න යන්න එපා. දීලා තියෙන දත්ත ඇතුලෙන් නිගමනයකට ලැබීම තමයි බලන්නේ. මම ඒ කලින් කියලා දෙන්නේ පරිපාලන සේවය නිලධාරියෙක් විදිහට දී ඇති අපිට තියෙන තොරතුරු මත ක්ෂණිකව තීරණයක් ගන්නවා. අන්න ඒ හැකියාව තමයි බලන්නේ. තියෙන තොරතුරු ඇසුරින් විතරයි තීරණය ගන්න ඕන. උපකල්පන මතද නෙමෙයි. يعني වෙන දේවල් ගැන හිතලා නෙමෙයි.
අහපු දේවල් ගැන හිතලා නෙමෙයි. හරි. ඊළඟ. හරි. බල්ලන් මේ ප්‍රකාශය වැරදි නේ. බල්ලන් හෝ නරියන් හෝ නොවන සිංහයන් සිටින. බල්ලන් හෝ නරියන් හෝ නොවන සිංහයෝ නැහැ. ඒක වැරදි. බල්ලන් නොවන සිංහයන් නරියන් නොවේ. බල්ලන් නොවන සිංහයන් නරි කියලා දීලා තියෙනවා. ඒක මේ මේ කතාවෙන් දීලා තියෙනවා. ඒකත් වැරදි. උත්තරේ නේද අවසානයි. උත්තරේ නේ අවසානයි. සියලු නගර දිස්ත්‍රික්කවේ සමහර පළාත් දිස්ත්‍රික්කවේ මේ ප්‍රශ්න නම් පොඩ්ඩක් එහෙම හදා ගන්න වෙනවා බී නිගමනය. මෙහෙම හදා ගන්නකො මෙහෙම. මේ සියලුම නගර දිස්ත්‍රික්කවේ කියන තැනම පොඩ්ඩක් ලියා ගන්න. අනුරාධපුරයේ නගරයේ නිගමනයේ ප්‍රකාශය. සියලුම නගර දිස්ත්‍රික්කවේ එතනම ලියන්න අනුරාධපුරයේ නගරයේ. අනුරාධපුරයේ නගරයේ. සියලුම නගර දිස්ත්‍රික්කවේ. එතකොට නගර තියෙන්න ඕන දිස්ත්‍රික්ක. මේ තියෙන නගර. මේ තියෙන දිස්ත්‍රික්ක. ඊළඟ සමහර පළාත් දිස්ත්‍රික්ක වේ. සමහර පළාත් සියලුම නගර දිස්ත්‍රික්ක වෙනවා. සමහර පළාත් අතර නගර තියෙනවා. සියලුම නගර දිස්ත්‍රික්කවේ අනුරාධපුර නගරයේ. ඒතර ඒ නිගමනය කියනවා අනුරාධපුර නගරයේ. ඒ හරයි. අනුරාධපුරය අනිවාර්යයෙන්ම දිස්ත්‍රික්කය. සියලුම නගර දිස්ත්‍රික්කවේ අනුරාධපුරය අනිවාර්යයෙන්ම දිස්ත්‍රික්කය. අනුරාධපුරයේ නගරයක් නම් අනුරාධපුරය අනිවාර්යයෙන්ම දිස්ත්‍රික්කයක් තමයි. ඒකත් ඒ බී දෙකම උත්තරේ. හරි. අපි ඊළඟට එනවා. සර් සමහර පළාත් දිස්ත්‍රික්කවේ කියලා තියෙනේ සර්. ඔව්. සමහර පළාත් දිස්ත්‍රික්කවේ. දැන් මේ. AB දෙකම හරිනේ. හරි. ඊළඟට. මේවා මෙහෙම ගන්න බෑ නේද කියලා ඔලොජිස්ට් කර මොකක් තීරයක් දාලා තියෙනවා එහෙම කියනවා කියලා මේ තීරයෙන් ගන්න පුළුවන් මේවා. මේ අය අල්පාණිය ශාරබද කාරණාත් එක්කම යන්න එපා සමාන කාරණා. මේ ඒ කාරණින් දාලා ගත්තත් ගන්න පුළුවන් ඒවා බලන්න. හරි අපි ලයර් එනවා. සමහර ගුරුවරුන් ගොවියන්නේ ඉස්සලාගේ උත්තරය වෙන්නේ මේ ප්‍රකාශ දෙකම හරි. ප්‍රකාශ දෙකම හරි නම් ඉතින් තුන නම් තුන. ඊළඟ සමහර ගුරුවරුන් ගොවියන්නේ. සමහරක් කියන එක අනිත් එකේ උපකුලකයක්.
මේ ඉන්නේ ගුරුවරු මේ ඉන්නේ ගෝබියා 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 නොවන ගුරුවරු නැවියන් ගෝබියා නොවන ගුරුවරු නැවියන් මේ ඉන්නේ ගෝවි ගුරුවරු ගෝවි ගුරුවරු මේ ඉන්නේ ගෝබියා නොවන ගුරුවරු හෙවත් නැවියන් 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 සියල්ල ගුරුවරිය නැවියන් සියල්ල ගුරුවරිය නැවියෝ සියල්ල ගුරුවරිය පළවෙනි නිගමනේ හරි සමහර ගොවියන් නැවියන් වේ සමහර ගොවියන් නැවියෝ වෙන්නේ නැහැ ඒක වැරදි දෙවෙනි නිගමනේ වැරදි උත්තරය අන්තිමයි උත්තරය අන්තිමයි ඊළඟ සමහර මිනිසුන් දිවලුන්නේ සමහර මිනිසුන් දිවලුන්නේ සමහර මිනිසුන් දිවලුන්නේ සමහරක් කියන්නේ අතර ඡේදනයක් තියෙනවා සමහර කියුවා නම් ඒ දෙකේ සම්බන්ධයක් තියෙනවා සම්බන්ධය කියන්නේ මේ අතරමැදි අවස්ථාවක් තියෙනවා මේ පැත්තේ ඉන්න මිනිස්සු සමහර මිනිසුන් හිවලුන් මේ පැත්තේ ඉන්නේ හිවලු සමහර මිනිසුන් හිවලුන් වේ සියලුම හිවලුන් පොළඹුන් වේ සියලුම හිවලුන් පොළඹුන් මේ ඉන්නේ එතකොට පොළඹුන් සියලුම හිවලුන් පොළඹුන් හිවලුන් කියන්නේ ඒක සියලුම කියන එක අනික් කුල කියූප කුල හිවලුන් අනිත් එක කියූප කුල කියන සියලුම හිවලුන් සමහර මිනිසුන් ඉවලුම් මෙන්න පොළඹුන්ද වේ ඒ නිගමන සමහර මිනිසුන් ඉවලුම් මෙන්න පොළඹුන්ද වේ සමහර මිනිසුන් ඉවලුම් මෙන්න පොළඹුන්ද වේ සමහර මිනිසුන් ඉවලුම් මෙන්න පොළඹුන්ද වේ උත්තරේ හරි සියලුම හිවලුන් පොළඹ සමහර හිවලුන් පොළඹුන් සමහර හිවලුන් පොළඹුන් ඔව් සමහර හිවලුන් පොළඹුන් තමයි සමහර නෙවෙයි නේද සියලුම නේද ඔව් සියලුම තමයි එතකොට වගන්ති වෙනස් වෙන්න ඕනද නැහැ සමහර මිනිසුන් හිවලුන් පොළඹුන් සමහර මිනිසුන් කියවලුම් මෙන්න පොළඹුන් ඒ කතාව හරි. 37 පොඩක් ආයි කියා දෙන්න පුළුවන්. 37 පොඩි පැතුම්. සමහර කිවලුම් පොළඹුන්. සමහර කිවලුම්. ඔව් ඒක මෙහෙමයි නිගමනය වෙන්නේ සියලුම හිවලුම් දිල වෙනවා. සියලුම හිවලුම් තමයි පොළඹුන් වෙන්නේ. සමහර මිනිසුන් මම මෙතන අදහස ආවේ සමහර සියලුම වල පොළඹුන් එක වැඩි. එතකොට උත්තරේ එක අංකයක උත්තරේ ඉන්නේ. පළවෙනි ප්‍රකාශය විතරයි හරි. 37 උත්තරේ ඉන්නේ ඒත් එක. නැවියන් සියල්ල ගුරුවරුය. සමහර ගොවියන් නැවියන් වේ කියන එක වැරදි වෙනවා. 37 එක ඉන්නේ. ප්‍රෝග්‍රෑම් හො බලන්න. අපේන අවසාන ප්‍රශ්න ටිකට. මේකේ වෙලාව වේගින් වේගින් යනවා. බලමු. පහත එකේ ප්‍රශ්නේ This side of the three got the this side of the three. This side of the three of the three mountain tuna. This side of the tuna. By Prakash, they come Hariki. Hariki, I don't know. පහත එකේ ප්‍රකාශයේ ප්‍රකාශ දෙකක්ද ඒවා මත ගොඩනැගුණු නිගමන දෙකක් ඉදිරිපත් කොට තිබේ. ඒ ඇති ප්‍රකාශ දී ඇති ප්‍රකාශ සත්‍යයයි සලකා දී ඇති ප්‍රකාශ සත්‍යයයි සලකා ඒ නිගමනයේ පමණක් නිවැරදි නම් ඒද එක නිගමනයේ පමණක් නිවැරදි නම් ඒද දෙක නිගමනයේ පමණක් නිවැරදි නම් බීද නිගමන දෙකම නිවැරදි නම් සීද එක්කෝ එක නිගමනයේ නැත්නම් දෙක නිගමනයේ නිවැරදි නම් බීද
ikan ikan mana main mana dekan ikan mana ni berarti noy nam ida titi lama tu dia. Hai bal. Bal. Samahara lipi karuwa chess kriya de. Samahara lipi karuwa chess kriya de. Samahara lipi karuwa chess kriya de. Me patte inne lipi karuwa. Me patte inne chess kriya de. Chess kriya de. Senaratna lipi karu itu, senaratna lipi karu. Kasi ekan ikamane senaratna chess kriya. Senaratna lipi karu itu paman ini chess kriya game dia kiat apa? Senaratna ekan itu nak puru, naik ekan ikamane ya, berat. Selalu mac chess kriya tiu lipi karu. Selalu mac chess kriya tiu ni me. Ah, samar lipi karu tamai chess kriya tiu. Ah, samar lipi karu tamai chess kriya. Selalu macam sekejap keo, dipikir orang ini, lagi yang apa dekat mana deh? Ini dekat atau kita sambat deh? Asam pun ada sambat ya, sama hal. Jadi perkasa itu lagi. Perkasa dekat mana berada ni? Saya utara ini, mana ini? Utara ini, mana? So, ini? Okay. So, ini kita sena, menikah mana ikatina sena ratna chess kriya kiri kiri kira. Itu kasih tina mana samahar lipi karu chess kriya kiri kiri kira. Sena ratna lipi karu, ni ada chess kriya kiri kiri nak puluan ni. Oh, ini apa dek kiri? Hari nikah mana ikatina berani? Aniwar ini sena ratna chess kriya kiri kira. Samahar lipi karu chess kriya kiri sena ratna lipi karu. Jenar tanwarin testrid itu kelan ni gimana kita ini pen? Aniwar ni gimana? Tama yang hand. Aniwar tak kira dia nak pulang. Ni kita tama yang hand. Ah, ni kalau kita yang mana jenar ni kan mereka ini. Danang, tiupanang, bahagian ini kita alih sih nuar. Hari, api api pattern ni kita tama api minas minas kerjaan tu. Arman kalau cuci nawa, ni ah kalau cuci bawa game kian ni arah ni. Pena tiada dia, dia ada macam ni. Mana? Pena tiada dia tu orang, tu dia tiada dia, tu mana? Apa yang faham ni? Isilis, perbualan sih ni, ina mana? Ani tu ada nombor entah nak apa tu pin, nombi bahagian ni kan pin no. Bahagian mana? Kalau tu kita orang muda asal cuci, apa lihat na paper ni? Kita semua asalnya kahani mana? Ah, IQ ni apa? Apa adas perkasa sekarang tiada paper ni? Adas perkasa sekarang ni ani paper okom tiada IQ hari? Adas perkasa sekarang puluhan? E paper ala paper ni balan kita nak dengin no ni? Mail lihat na kita na mail, ani Anitaya itu adalah binas. Anitaya itu adalah binas. Kira ni kan? Isu sama dengan tiwali lah dia. Ne? Anitaya itu adalah binas. Nampaknya sah. Ne? Hitam lebih dia thinking pattern ni kan binas. Sama ni ni. Apa service kita ini? Ne? Ina ada yang lain lain. Orang binas itu pulang. Ina? Siapa hatta kita adalah tiga binas minus nama ini. Tapi mana? Binas death map binas binas death map. Ayuh agama binas me binas mata ya. Thaman temu mengenai cemas ya, anan ni mati ya, ada anan ni taruh dia pelan kali ini orang ini nanti anan ni mati ya, thaman tu dia. Hari, ini saya ikut, ni kami ni bahagia bahagia mereka tu ada lian lian, hamil lah, kami dah cerita kerja ni. Hamil lah, kami mana ni, bina sutra lian hamil lah musa. Kita baca kan, bina setia ni kaya, ni beri ni bina tu, lian ni beri. Hari, kila. Selalu melipikar lu, cricket, tri dal oliye. Selalu melipikar uo cricket kira dal oli. Itu kotor. Lipikar uo inna minna minna lipikar uo. Mes selalu lipikar uo cricket kira dal oli. Cricket kira dal oli. Minna cricket kira dal oli. Cricket kira kaya ni minna cricket kira loli. Samar cricket kira loli uo. Papan tu loli odavi,
පාපනි පාපන්දු දෝලි පාපන්දු දෝලි පාපන්දු ලෝලි අතර ක්‍රිකට් ක්‍රීඩාවලදී ඉන්න යතර ලිපිකරුවෝ ඉන්න පුළුවන් හරි නිගමන බලමු සියලුම ක්‍රිකට් ලෝලියෝ ලිපිකරුවෝ නොවේ සියලුම ක්‍රිකට් ලෝලියෝ ලිපිකරුවෝ නොවේ සියලුම ක්‍රිකට් ලෝලියෝ ලිපිකරුවෝ නොවේ සියලුම ලිපිකරුවෝ ක්‍රිකට් ක්‍රීඩා ලෝලින් සියලුම ක්‍රිකට් ලෝලියෝ ලිපිකරුවෝ වෙන්නේ නැහැ මේ හරි වෙනකත් තියෙනවා මේ තමයි ලිපිකරුවෝ ඒක ඒ ප්‍රකාශයට කොට හරි සියලුම පාපන්දු ලෝලියෝ ක්‍රිකට් ලෝලියෝ නොවේ සියලුම පාපන්දු ලෝලියෝ ක්‍රිකට් ලෝලියෝ වෙන්නේ නැහැ සමහරක් මේ හරි ඉන්න වෙනකත් ඒ ප්‍රකාශිත හරි ප්‍රකාශ දෙකම හරි නම් C ඊළඟ ප්‍රශ් දෙක Excuse me, sir. Sir, ඒක තියෙන. ඔව්. හරි බලන්න. සියලුම ලිපිකරුවෝ මරළ ක්‍රීඩකයෝ. සියලුම ලිපිකරුවෝ මරළ ක්‍රීඩකයෝ වෙනවා. මේ තියෙන මරළ ක්‍රීඩකයෝ. මේ ඉන්නේ තොර ලිපිකරුවෝ සියල්ල ලෙස දැක්වෙන කුලකය අනිත් කුලකයේ උපකුලකයක් වේ මේ ලිපිකරුවෝ සියලුම චෙස් ක්‍රීඩකයෝ ලිපිකරුවෝ වේ සියල්ල ලෙස දැක්වෙන කුලකය අනිත් කුලකයේ උපකුලකයක් මේ කොට තමයි චෙස් සියල්ල ලෙස දැක්වෙන කුලකය අනිත් කුලකයේ උපකුලකයක් සියලුම චෙස් ක්‍රීඩකයෝ මරළ ක්‍රීඩකයෝ නොවේ සියලුම චෙස් ක්‍රීඩකයෝ මරළ ක්‍රීඩකයෝ නොවේ සියලුම චෙස් ක්‍රීඩකයෝ මරළ ක්‍රීඩකයෝ වෙනවා අනිවාර්යයෙන් එහෙනම් ඒ ප්‍රකාශය වැරදි අනිවාර්යයෙන් වැරදි සමහර මරළ ක්‍රීඩකයෝ චෙස් ක්‍රීඩකයෝ නොවේ සමහර මරළ ක්‍රීඩකයෝ චෙස් ක්‍රීඩකයෝ නොවේ සමහර මරළ ක්‍රීඩකයෝ මෙන්න මේ හරියේ ඉන්න මරළ ක්‍රීඩකයෝ චෙස් ක්‍රීඩකයෝ ඉන්නේ ඒ ප්‍රකාශයේ හරි උත්තරේ වෙන්න ඕන B උත්තරේ වෙන්න ඕන B හරි අපි මේ ඒකේ මේ සියලුම චෙස් ක්‍රීඩකයෝ මරළ ක්‍රීඩකයෝ කියලා නෑ නේද සර් ඈ ඒකේ තියෙන්නේ සියලුම චෙස් ක්‍රීඩකයෝ ලිපිකරුවෝ වේ කියලා නේද ඔව් එතකොට යව දාන්න පුළුවන්ද මේ අර මලල ක්‍රීඩකයෝ ඇතුළට? ඔව් ඉතින් උඩ එකේ කියනවානේ සියලුම ලිපිකරුවෝ මලල ක්‍රීඩකයෝ. සියලුම ලිපිකරුවෝ මලල ක්‍රීඩකයෝ. සියලුම ලිපිකරුවෝ මලල ක්‍රීඩකයෝ වෙනකොට සියලුම චෙස් ක්‍රීඩකයෝ ලිපිකරුවෝ නම් ලිපිකරුවෝ ඇතුළට තමයි චෙස් කට් තියෙන අපි දෙහිගස් නාරංගස් දෙන්නේ. හරි. බලන්න මම කීප එකත් එක බලන්න මේ තමන්ගේ 41 41ක පැහැදිලි උත්තරයක් තියෙනවනේ සීනේ ප්‍රකාශ දෙකම හරින සර් D එක ඒ කියන්නේ මේ D කියන ඒ උත්තරේ එන්න පුළුවන් මොන වගේ අවස්ථා මොකද කියලා මට කියන්න පුළුවන්ද? හරි. මේ උදාහරණයක් මෙන්න මේ වගේ වෙලාවක එයි කියලා. හරි.
මේමයික එන්න පුළුවන් අපි අර කලින් අර හදපු ඒවායි අර මේ අර මොහොමඩ් තට්ටේකි වගේ ඒවා. එතකොට එක එක්කෝ දැන් එකේ එකේ අපිට මොහොමඩ් කලණ එකේ කියලා නැති නිසා අන්න මේ වගේ අවස්ථාවක තමයි ගන්න වෙන්නේ. හරි අපිට මේ මේ විදිහේ ප්‍රශ්න මේ විදිහේ ප්‍රශ්න ටිකක් මේ අපි මම අපව අපි මේ අර මොඩල් පේපර් මොඩල් ආකෘති පේපර් ගන්නකොට අපි මේ විදිහේ ඒ තර්කන සම්බන්ධ ප්‍රශ්න ටිකක් දෙනවා. ඒ වගේම මේ මේ වගේ ගණිතමය දේවල් මේකෙන් ගණන් හදන්න වෙන ප්‍රශ්න. මොකද ඒක ටිකක් මේ වගේ ගණන් හදන ප්‍රශ්න ටිකක් මේ මෑතකදී ඇවිල්ලා තිබුණ නැහැ නට එන්න පුළුවන්. ඒකට ඒකේ ගණිතමය හැකියාවකුත් මැනෙනවා. ඊට අමතරව මේ අපේ මේ IQ එකක් මැනෙනවා වෙනු. එතකොට මේ අපි මේ ඒ මීට පස්සේ මේ ඉස්සරහට තියෙන පේපර් වලදී එහෙම මේ ආකෘතිමය විභාග ආකෘති ප්‍රශ්න වලදී නැවත මේ වගේ ටිකක් දෙන්නම්. එතකල් ඔයාලා මේ දීලා තියෙන ටිකම නැවත ප්‍රැක්ටිස් කරන්න හිතන්න. අර මේකේ වැදගත්ම දේ තමයි ඔළුවේ තියෙන ඕනේ දේ තමයි මේ අපිට ඇහැට පේන දේ එකපාරටම පේන දේ දකින්න දේන දේ ඒ පේන විදිහටම ඇත්ත නෙමෙයි. ඒක ඇතුලේ තියෙන වෙන ඇත්තක් තියෙනවා. අන්න ඒක තමයි හොයන්න ඕනේ. ඒක තේ ලොජික් එක තමයි හොයාගෙන යන්න ඕනේ. මම ඇත්තටම හිතුවේ මේ පේපර් එක කරත් මම දනිස්සට දවල් කීප වෙලාවෙත් කිව්වා මේක ටිකක් ලේසි පේපර් එකක් මේ කියලා. ඒ වුණාට මේ මට හිතෙන්නේ ගොඩක් අයට මේක තරම්ම මේ ලේසි නැහැ වගේ. සර් අපි මේවා මේ නැවත අර මොඩල් පේපර් සහ ප්‍රශ්න වලදී මේ සෙනසුරාදා සෝරි ඉරිදා උදෑසන මේ සාකච්ඡා කරන්න අපි තියාගමු. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. ඔව් මේ ඒ වගේම මේ ඔබ ඔයාලා හොඳට